ශ්‍රී ජරන්ත ප්‍රවිශවිද්‍යාලයේ මගින් උසස් පෙල හදාරන්න සුහසක් සිසු කැලවෙනුවෙන් උපකාරයක් වශයෙන් පාත්තුවන් ලබන සම්බන්ත්‍ර මාලාවේ අද මම උත්සාහ කරන්නේ විශේෂම වානනිචජ්‍ය විශේධාරාවට අදාළව ව්‍යාපාර අධ්‍යයනය විෂය සම්බන්ධයෙන් ඔබගේ දැනුම වර්ධනය කිරම් සඳහා යම්පිටුහලක් ලබාදීමට අදාළ විෂ කරුණු සාකච්ච කිරීමට. ඒ වගේම අපි විශුද්්‍යාලය මගින් විවිධූ විශේෂටන්ට අදාළව විශේෂම ආදර්ශ පස්්‍රපත්‍ර හබට මේ අරි හටහ ලබාගන්න හැක්කියාවක් ලැබෙනවා. එනිසා ව්‍යාපරා දෙන්න විශ සම්බන්ධනුත් ප්‍රශ්පත්තර දෙකක් පලවෙනි ප්‍රශසපත්ත්‍රය සහ පපත්‍ර ගශයෙන් අප ඉදිරිපත්කන් බලාපොරත් දෙයෙනවා සහ හිටදාල සියලුම පිළිතුරු සමඟ. ති මංහිතෙනවා මේක රටේ දූදරුවන්ගේ අවශ්‍යතාවය සඳහා විශුද්්‍යාලය තුළී ජරත්‍ර විශුද්්‍යාලය මගින්. ඉටුකරන ප්‍රධහන සමාජ කථබයක් විදර දකින්න පුළුවන් මුක ද බහෝ දදුදරුවන්ට පසුගේ විභාහග ප්‍රශ්න හැරුණුකොට විශේෂම ඉදිරේ මුහුණ දෙන්න තින විභාගට දාළව ප්‍රසබත්තර ලබාගැනීමේ අපස්සා ත පවති නෝ. එනිසා විශ්‍රද්‍යාල කතිකාංචාර්මණ්ඩලක් මගින් විශද්‍යාලය තුළින් මේ කරන කාරිභාය මංහිතන්නේ සීලුම් දදුදරුවන්ගේ පැසුම ක් තු කාරණක් විදිරහැම දකින්නේ විශේෂන් අපි ව්‍යාපාර අධ්‍යීන විෂය ගැන සාකච්ච කරනකොට. බොහෝවිට අනිකුත් බානිි ශෙේෂට්‍රීතින විෂයන් සාපික්ෂ බලන්නකොට ආර්ථික විද්‍යාව ගනකාද කරණය. එනි විෂයන් බොහ විට උපකල්පන මත තමයි ක්‍රියාත්මක වෙන්න. අපේ විෂේ කරුණු භාවිතයේද උපකල්පන මතද නිරන්තරෙම ක්‍රියත්ම කරන ක්‍රියත්මක වෙනවා.නමුත් ව්‍යාපර අධ්‍යීන විෂය අපි කවරුත් දන්නවා එක ඉතාම සජීවී විෂයයක්. අපි එදනිෙදා ජීවිතය අවශ්‍යතා හා උමනා ඉටු කර ගැනීමේ දී. නිරන්තරෙන්ම ව්‍යාම්පාර සමඟ සම්බන්ධවීම තුළ අපි්‍රාත්මක වෙනවා ඒ ්‍යාපාර සමඟ කඩිතුකිරීම ටදාලව තියෙන කරවුණු තමයි. අපි මේ විෂේතුළ ප්‍රධානවශෙන්ම අධ්‍යන කරන්නේ යන්නන්නේ. එනිසාම තාමත් සජීවීවිෂයක්, ඉතාමත් රස්වත් විෂයයක්. අපි නිරන්තරෙම අපේ දිනිදා අවශ්‍යතාව මන ු කර ගනීමේදී. මේ විෂයහා සම්බන්ධ කරුණු. තුළ අදකින්ම් ලබන් හැකැවලබෙන ඒ කරුණු සමඟ ගැටෙන් හැකියවක්ල වෙනවා. එනිසා ඉතාමත් හොඳින් මේ අධ්‍යන කිරීමේ හැකියාවක් පවතිනවා. විශේෂෙන්ම මෙවර උසස් පෙළ විභාගේ. අපි දන්නවා ශිෂ්‍යෂ්‍යාවන්ට අකන්්ඩෝ තමන්ගේ අධ්‍යෙනකටතු කරගන්න හැකියාවක් ලැබන්න හැ කෝවිට රෝගිත්ත් සමඟ යම් කාල පරාසයක් තුළ අධ්‍යනකට තුළින් සම්පූන මැලකී සිරන්න සිදුවනා නමුත් දැන් හැකියාවල බෙලතිනෙන. විභාගේ යම් කාල පරච්චේ දයක්ෂඳහා. දික්වීමත් සමඟම තමන්ගේ අදෙනකඩු සම්පණ කරගන්න එනිසා ොහෝ දෙනෙක් සමහට බලාපොත්තන වෙන්න පුළුවන්. මෙරි ඉභාගේ තුළ ප්‍රශපත්තරය වඩත් පහසු ප්‍රශපත්තරයක් වේ කියන එක. නමුත් මම හිතනවා දශිෂ්‍යයන්ට තමන්ගේ අධනකට යතු ස්වාධනම කරන්න කාලයක් ලැබුන් නිසා බෝවිට මෙශේශේෂ්‍යාවන්,ඒ විෂේ පිබඳ ප්‍රවීණෙන් බවට පත්තල තියන්නත් පුළුවන්. එනිසා කොහොමනත් මංහිතනවා ඒ විශයට අදාලව මූලික මූල දරම අනිවාරය මුහද අවබෝධයක් ඒ සම්බඳ ලබාගන්න ඊට පස්ස සංකිරන ගැක්ලුවලට ප්‍රවේශවෙන්න ඒවත් අධ්‍යනය කරන්න පුළුවන් තරන් පසුගේ විභාහග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඒතුළින් ඔබට විශෂේතුළ ප්‍රීණෙක් බට පත්වනන්න පුළුවන් ඇබ දන්න විශද්‍යාල ප්‍රේශය බාගනි තම සංකකිරන්න කර්තවයක් නමුත් වර්තමාන රජය විසින් බොහට විශද්‍යාල අවස්ථා ප්‍රමාණ යම් ප්‍රමාණක ඩි කල දින සබට හඳ හැකි අවක්තිේ. සියල් ලගිම උපරිම ප්‍රෝජන ැත පරිම් දක්ෂතාවයක් පෙන්නුම් කළුත් ඒ හරහා තමට විශ්දයාාල ප්‍රවේශයකනක ලබාගන්න පුළලුවන්. ඒනම් අපි දීර්ගවශයෙන් බොහෝදවල් කතා කරන්න ැතුව. අපි ව්‍යාපර අධ්‍යන විෂයට අදාලව. වැදගත්වන ප්‍රශසකීපයක් අපි සාකච්චි කරමු වලට සමස්ත විෂ නිදේශය ආවරණය කරමින් උසස්වලික් භාගේයට හදාල ආකෘති ප්‍රසපතර සකස් කල තියනු. ඒකට පිළිතුට ලබා දෙන්න පුුවන් මං ඒකින් තෝරගත ප්‍රශ්කකි පැයක් පිබඳව සාකච්කිරීම අරම්ම කරන්න. ඊට කලින් මහිතන්නේ ං තව කරුණක් පැහදිලිකරුත් බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි. ව්‍යාපරදධන විශයට දාල මාතෘකා දහටකින් සංයුත්ත වෙනවා. මෙ මාර්තෘකා දහට දහටම සැලිකිලට අරගෙන තමයි ප්‍රසපත්‍ර එක බහුවරන ප්‍රසපතය සකස් වෙන්නේ. කවු දන්වයකේ ප්‍රශ්න තිහක්තියෙන්නේ පිළිතුර තෝරන්න බහවන්න ගැලිම් රජු බහවරන ප්‍රශ්න. ඉ තිහේ ඉඳලා තිස්සකෙන්දල් හතලිහි දක්වාතියෙන්නේ. බොහවිට හිස්තැන් පිරු විමක් සදාවන ප්‍රශ්නව හතලෙස්සකේසිට පණහ දක්වා තියෙන්නේ. කෙටිස් සහ නිශ්්‍යිත පිළිතුර හිස්තන් පිරිවිමක් තුලින් තමයි ප්‍රශවත්තරයක් ොහොුණ දෙන්න ඕන. තෙනි සමේ ප්‍රශ්න පණහට අදාල ඔබ තුළ සමස්ත විශෂ නිදේශය පිළිබඳ පූර්ණ අවබෝධයක් තිය නොඕනම් ඉතාමත් පහසුවෙන්. තුළ තමගේ පරම ලකු ප්‍රමාණ ලබාගන්න හැකියවක් බනවා.ඒගේම දෙවන ප්‍රසවත්තරය කොටස් දෙහගින් යුක්තයි. පලවන කොට සහ දෙවනොට විශේෂම දොහ ශ්‍රීණය තුළ ඉගෙනගන්න මාතකාවලට අදාලෝ තමයි පලනිි කොටසේ ප්‍රස යාල සකස්වෙන්නේ දෙවිනි කොට සකස්වෙන්නේ. බොහු ධහතුන් ශ්‍රීණය ඔබ අධ්‍යන කරන මාතකවලට අදාල. විශේෂම දෙවන කොටස අපි දන්නවා කළමනා කරනය මූල්්‍ය කළමනාකරනය මාන සම්පත් කළමනා කරණය මෙහෙුම් කළමනා කරනය. රතුරප පදධදි කලමනාා කරන ව්‍යාපෘති කළමනා කරණය කියන මාතකවලට අදාලෝ තමයි දෙවන ොටස ප්‍රශ්න සගස්වෙන්නේ. එයනුම ඔල්ට හැකයා වක්තියනෝ ප්‍රශ්නටක් විභාගදි පේපර එකතුල දකින්න ප්‍රශවත්තරය තුළ හැබයින් ඔබ තෝරගන්නඕන ප්‍රශන පහක් වෙතරයි. එක කොටසකින් අවමෝ වශයෙන් ප්‍රශස දෙකක් බැගන් උපනම ප්‍රශ්න පහක් දක්වා පිරිිතු ලි ලිවීමක් සිදදුකලළේතු වෙන දර මංහිතරන මේ බොහධනෙ දන්න කාරණයක්. මලි කාක තින්වල බහහිට වෙන ක්සිද වන්නහ නො ෝරී හග තුළ ඔබට හැකියාවක් ලැබෙනවා ඔබේ දක්ෂත උපරි ිර ප්‍රජට ගන්න තව ඔබට කාලයක් තින ොහොඳදට ප්‍රශත්ත රදධනය කරන්න තමන් පිරිතුරල යන්න ඒතුළ තමන්ගේ හැකයාවර්ධය කරගත්දොත් ඒතුින් මංහිතැන් අපේක්ෂ ධර්ම කර පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් අප ව්‍යපහර අද්‍යන විශයට අදාළ තෝරගත්ත ප්‍රශසී බයක්ක් සාකච් කරම අපේ මුලින්ම සාකච්ච කරන්නේ වන පශවතරයට රදාාළ මතෝරගත ප්‍රශ්නීපයක් ඒේ පලමනි ප්‍රශ්නයපි වලමු තලමින් ප්‍රශ්නය පලවෙනි කොටස එක අයන්න නිල්මිනි සේනායංක චොකලට් අයිස්ක්‍රීම් සහ කේෙක්වලට වා වඩාත් කැමැත්තක් දක්මන අතර වේදිකානට බලීමම් සසා ක්‍රගට් අරගාවල ැලීම රෘචගත්තයක් දක්බයි. ඇය සතිය දිනවල විශුද්ාල ආසන්න පිහිටි නේවාසකාගාරයක නැවිත සිටින අතර සති අන්තේ නිවසට පැමිණ දෙමෝපියයන් සමගත කරයි. හත ප්‍රකාශය තුළ අන්තර්ගත වන අවශ්‍යතාහවමුණ විංකර දක් පන්න. අපි දන්නව ව්‍යාපරද්‍යන විෂේතුළ බොහු විට පලමනි ප්‍රශ්නය සකස්සන නිතාමත්ර ප්‍රශ කතරම හදෙ තාමත් පහසුවෙන් පිළිතුරු සපයන ලාලම් ප්‍ර්නයක් නි සමතන හම ෙට තාමත් හොන්ඳින් මේ ප්‍රශසේ සඳහ පිළිතුරු ලබාගන්න පුළුව. තුරු මෙතැනද මේ කියන සිද්ධිය රදාාලව. අවශ්‍යතා සහමනා කෙනනකම පිහඳු ගන්නව අපි දන්න අප නිරන්තරෙ ත්ස්සාහරන් අප අවශ්‍ය හම ටතු කරගන්න. ඒක තමයි බොහෝ ්‍යාපාරලෝග ිහලාතිය අපේ අව්‍යතාව ටතු කරගනිි සඳහ එඒයයි අපිට උපකාරන හැමලත්තන්ගේ ව්‍යාපායක් වශයෙන් කරග යනවා තරම මේ ගැටලෝට දාළලව අවශ්‍යාවට ප්‍රදාන වශයෙන් දෙක් හඳුරගන්න පුුවන් එකක් තමයි ආහරක අවශ්‍යතාවේ අනිත්‍යක තමයි විනෝදස්වාදයකන අවශ්‍යතාවේ. එතර මේ අවශ්‍යතා ඉටු කරගන්න තියන ක්‍රම අපි හඳුන්න්නන්නේ වුවමන වශයෙන් තොඩවල්ට පේන ආහරක අවශ්‍යතාවය සඳහා මෙතැනද නිල්බිණී කියන ශේෂාව කැත්තත් දක්වන. ල රිබජනකා යිස්ක්‍රීම් රිජනය කරන්න කේක් පරිබෝජනයකාන් විරදි අප ප්‍රශ්නය දීලතියන තොරතුරට අදාළව තමයි අප අවශ්‍යතාව කෙනෙ හඳරගන්න ඕන එහමත්ති අප අනිකුත් ප්‍රධන ආහර වේවලට අදාල පාක්ධ කරන්න ආහර වර්ග අපි උත්තරේ වශයෙන් ප්‍රකාශ කළාට ප්‍රශ්නට අදා උත්තරය වෙන්නහ එනිසා ප්‍රශ්නය තියන තොරතුරට අදාළව අපි වුවමන අශයෙන්ත ෝරගන්න ඕන චොක්ලට් යිස්කීම් කක්. ඉළඟට දෙමනි කාරණය තමයි අව්‍යාව තම විනිනද ස්වාදය කියයනෙක ඒ සම්බන්ධව මේ නිර්මිනිකන ශිෂ්‍යයාව බොහට වඩා කැමැත්තත් දක්වාවන්නේ වේදිකා ටෙල්ිනාන්ටෙ හ ක්‍රිකට් තරග නැරබීම කියෙන කාරණය. ත මේකටිය බඩක් උත්තර ලියනකොට මේකෙද අප විස්සර කිරීමක් අපේක්ෂා කරන්නහ. අවශ්‍යාවයක් කියයනම දම ාව කියනම ද සහ නිර්වචන දිරිපත් කිරීමක්, කට නිශ්ෂිත පිළිතුරතුතමයි බහොට ලාබරත් වන්නේ ඒන්ට තාමත් කෙටිෙන් පැහැදිලෝම. මද ගමනාමකද ගෙනක ගෙන්ංකර දැක්වීමක් කරන්න පුළුවන්. අප යමු පලවෙනි ප්‍රශ්නය පලවෙනි කොටසේ ආයන්නට මිනිස් අවශ්‍යතාහා උමනා එටුකර ගැනීම සඳහා ඇති ඕනෑ මාර්තය කටයුත්ක් ව්‍යාපාරඇක්ලි සැඳීමේ හැකිය. මෙම නිර්වචනය පදනම් කොට ගන වර්තමාන සමාජයේ මිනිසාගේ පැඇත්මට මෙන්ම රටේ සංගට දෙනෙ සඳහා ව්‍යාපාර අත්‍යවශවීමට බලපාන හේතු හතරක් නම්කොට කෙටින් විස කරන්න. එන ප්‍රශ්නය එහන්ත් අපෙන්. ව්‍යාපාර කෙනෙක මනිසාගේ පැෑත්මට අත්වශ දෙයක්.ඒ ව්‍යාපාර රටේ සංවධෙන් සද ව්‍යාපර අත්වශට බලපාන හේතු හතරක්. ප්‍රධාන වශයෙන් අපි හේතු හරක් මුලින් හඳරගන්න න ළඟට එක විසර කිරමක් කරන්ගල අප මසීමමක්රන. අපිදන්න බොහොුට විවාහ වල උත්තර ලියනකොට ශිෂයන් අතිින් සිදුවන ප්‍රදාන වරදක්තමයි, ප්‍රශ්න නිවරදිව කියවන්නහ. ප්‍ර්නය අහන දයට නිවැර පිළිතුට බා දෙන්නහ. එනිසා මංහිතන්නේ නිරන් තැරින්ම ප්‍රශ්නය කියවන්න දෙවතාවක් කියවන්න තුඟතාවක් කියවන්න පිළිතුරු ලියනගවාම් ප්‍රශ්න කියවන්න ඒතුළින් ඔබට ප්‍රශ්ස විමසන්න කාරණයට අදාලා රජුවව උත්තයක් බා දෙන්න පුුවන්. මෙතැනද අපි කරුණු හත දිරිපත් කිරින් පමණක් ප්‍රමාණත් එන්නහැ. එක කටින් විස්සර කිරමත් අප අනිවාරම කළේතු වෙනවා. බැලෝොත් මීට දාල පිළිතුරු වෙනස්වන්න සංකීර්ණ මිනිස් අවශ්‍යයිට කරලීමට ව්‍යාපාරකෙන අවශ්චන අපි දන්නවා මනිසුන්ගේ අවශ්‍යතාාව ඕනා කිය එක කාලීන විධ හේතුන් මද පරිසර සාධ මත දැන් පසුගේ කාලේ කෝවිඩ්වෙනි රෝගිතත්තැන් ත අවශ්‍යතාව උමනා කියෙනෙක වෙනස් වෙනෝ. එනිසා ඒ වෙනස් සීමල්ට අදාලව නිසන් අව්‍යතාවමන ඉටතු කරන්න නම් ව්‍යාපාර කෙනෙක ඉතාමත් අත්්‍යවශ්‍ය කාරණයක් වෙන. ඉළ රැකිය අවත්පාදනයට නෞත්පාදනයට යමක් අලුතෙන් නිර්මාණය කරන්න ඒවගේ ජාතික ආර්ථික සංවර්ධනයට. ඔය අපට ප්‍රධානකරම හතරක් ඉදිරිපත් කරන්න පුළුවන් මතැදි ැවත. කරුණු එකෙන් එක පැහැදිල් කරන්නේ නැහැ නමුත් හවාල්ට මංහිතන්නේ ගැන අවබෝධයක් ලැබෙන ොහ කාඩත් මේ තේරුම්ගන්න ොුවන් රැකයවඋත්පාදනය කැනමකක්ද නවත්පාදනය කැනමකක්ද ජාති කාර්ථක සංවර්ධනය කැනමකක්ද එතකොට ඒ කරුණු කෙටියෙන් විස්සර කිරීමක් අනිමාර මේ ප්‍රශේදී බලාපොරොත්තු වෙනවා. අපිවලම ඉළඟට දෙවැනි කොටස වර්තමාන් ්‍යාකකි සි මුහද දෙන ප්‍රධන කැටුමනවාද දන වාාරක් කරගන යනකොට ්‍යාපාරකින් මුහුණදන ගැටු රශක්තියන ප්‍රාන ගැතුලක් තමයි තම නි්පානකන බාන්ඩ අලිවිකරගනින් පිළිඳ ගැටලු මයිතැන් හෝ ්‍යාරකින් මේ ගැටලුට තාමත් දැඩල්ලෙස මුහුණ දෙන. පසුගේ කාලප දැක් දම්මුල ප්‍රදශල විශා වශය එල නි්පාදන කළ තියන නමුත් ඒයටේක නිසි පරදි බෙදාහරීමක්තුල අලවිිරගනීමේ ගැටලු පැවතීම නිසාය බහට විනාශ කළ දැන්ම. ඒගේ මංගතන තියන ප්‍රධන පශක්තම ව්‍යාපාරකින් තමග නිශ්ාතිය. විකිරීම්ේ ද ැටලු ඒ වගේ ව්‍යාපාරය කර යම් සදවශ්‍ය ප්‍රා්ධනයස්වාගනින් පිමඳ ගටු පවතින තමන් ්‍යපාරය පුරල් කරගන්න එහම තරත ්‍යපාරයක්ටගන්න එම ව්‍යපාරය තවත් වැඩිදුණු සඳහ තමන්ට ප්‍රාග්ධන පාගනින් ප්‍රිබඳ ගටලු පවතින ඒවගේ තවත්වදහන ගැටුලොක්තමයි ව්‍යාපාරකින්ට මහුණ දෙනතින තරග කාරිත්තය. බොහුට එකහා සමාන ව්‍යාපාර සීග්‍ර වශය බිහි වෙන. ෙක් ්‍යාර පටන්ගතර පස්සේ ඒහා සාමාන් ව්‍යාර අති්‍රශාර සංඛයක් බිහිවෙනෝ ඉළට දේශය වශයෙන් තරක්න මේ විදේශවශයෙන් පවා දැඩි තරංකාර්ථයකට මුහ දෙන සිදුවෙනවා. ඒවගේ ව්‍යාපාරිකය මුහුණ දෙන තවත්ක ප්‍රධහන ගැටලුවක් තමයි ව්‍යාපාර විසින් පාරියෝකය අවශ්‍යතාවමනට කිරීමේදී සමාජයත්තුලින් ඇතිවන බලපෑම්. බොහ විට ව්‍යාපාරිකෙක් තමන්ගේ ව්‍යාපාර කරගනයාමේදී උසහ කරන්න ඕන සමාජයටඒවගේ ගනිදුුණු කරවන්ට කිසිදු අපහස්සාාවකින් තොරව ඒවගේ පරිසරට හානයක් නොකද තමන්ගේ ව්‍යාපර කරගනයන්න නමුත් ව්‍යාපාර කටතු කිරීමේදී මෙවැනි විවිධ ආයතන සංවිධාන රහා බොහෝවිට ව්‍යාපාර වලට බලපෑඇැතුවෙන පුළුවන්. ඒවගේම ව්‍යාපාරරිකෝ වර්ථමානය මුහුණදන් තවත් ප්‍රශ්යක් තමයි ව්‍යාපාර කටතු කරගණයාට අආවශ්වන පුහුණු ශ්‍රමය ඉහළ ගුණත්යතු පුොහුණ ්‍රමය ස්වාගැීම අපහස්ථාවක කෙනෙ ශ්‍රමය ඕන තරම් වෙල්දපොලේ තියෙන. අද ගැටලුවක් තියනවා ශ්‍රමය ව්‍යාපාරකින් බලාපොරොත්වන නීම පුහුණු සවභහාවෙන් පෞතිනොද කියෙන කාරණ. බොහෝට මිනිස්සුන් වැඩ කරන්න තියෙනකමැත්ත නිසා සමහට ව්‍යාපාරකින් අපේක්ෂා කරන ආකාරයට මානෝ සම්පට තමන්ගේ ව්‍යාරකටස් සහ යදදාගනේ නොහකිතාවන් පවතිනවා. තුරයි විදි අපට පහැදිලිකරන්න පුළුවන් ව්‍යාපාරකින් තමන් ව්‍යපාරකටු කරගනයාාවේදී මුහ දැ ගැටලු. ඉට අමතර ඔඕන්නන් අපට නීතිමේ පැත්ත සම්බන්ධ කතා අගරත හැ. සමහර නීතීතිවල බලපෑම් කෙනකක් ව්‍යාපාර කරගනයාමේදී රාජපතිපත්වල ඇතින බලපෑම් ගෙනෙක්ත් බොහෝ වි මුුණද දෙර ගැටු ලෝක්ෂ සල කන්න පුළුවන්. ඉලකට ආයන්න අප අහන්නේ ව්‍යාපාරයක් විසින් සමස සමාජයවිට සහ සේවකයන් වෙත වෙන්මෙන් වශයෙන් ඉටුකළ ේතු සමාජවක්කීම දෙක බැගින් දක්වන්. පැහදිලු මෙතන සඳහන් කරලා තියන සමාජයවිත ඉටු කළ තුවක්කීම් රැකයයා නයුත්යකට දායකවීම ව්‍යාරකයන් විසින් ්‍යාර කරුතු කරගන යාම තුළ විශාල වශයෙන් රැකිිය අවස්ථ උපාදනය කරනවා. ඉනිසා සමාජයවිත කරන පදහන දායක වීමක් තමයි රැකයා නයුපතිය. බදුගෙවීම නිසි පරිදි දාය සමාජවිත කරනයතුුමක් අප ද්‍රවව්‍ය කළමනා කරන්නේ පාරිවෝගක්‍යයා සූරා කෑැමේ වැලකීම. ඊට අමතරෝ සේවකයන් මෙත සමානත්මතාවේ ව්‍යාපාරය වැඩ කරන සෑම සේවක්ටම එකහා සමානස්වරූපේට සැලිමක් කරන න වෂි පස්කල් ලබා දෙෙනවන ඒත් සේවකැන්වත කරන යුතුකම් ඉට කිරීමක් වෙනවා මනා සේවක සම්බන්ධතා සේවකන්නේෙ එක හොඳ සම්බන්තා පවත්තාගන්න ඕන. ඒතු එයාගේ ඇතිවන ගැටු ප්‍රත් සඳහා හොඳ විසුදුම් ලබා දෙන්න ඕන සේවක ෘපතිය නිරන්තරින් ඉහළමට පත්තා ගන් ක්‍රියාත්ම වන්න ඕන. ඒවගේම උෘත්තිමේ ආරක්ෂාව රකියාවේ ස්තීරභාවය කෙරෙහි වැඩි අවධනකොම කරන්න ඕන එහමනැත්තං හදිසිෙන් සේවකයන් සේව නිවත් කලො ඒ සේවකයන්ට විශා ැටුවක්. පසු කාලපිදන්න කෝවිඩ රෝග තත්වය හතුකටගන සහර අයතන තන් වැඩ කරන සේවකයන් ආතනින් සේවේ නිවත් කලති නො ඒයට ලබාද වරප ස අඩු කල තියන වැටු පැහරම් කල තින පුළුවන් තරන් ආතනක් එමනි තත්වන්ගගේින් වැලක සිට්ල ක හයතු කරන නොන ඒ බොහවිට සේවකයන්මට ඉටු කරන යුතුකමක් විදිර සලකන්න පුළුවන්. ඒවගේ සෞඛ්‍ය හා සුබසාධන පහසුක ඇති කිරීම. ආතනෙක සේවකය සේවය කිරීමේදී බොට ආයතනයේ තුළින් අපික්ෂා කරන පහසගම් රශ්‍යයක්ක්තිය නවා අනේ පහසකගම් විශේෂම සෞඛ්‍ය සහ සුබසාධන පහස්ගව ලබාදීමට ආතනයක් ක්‍රියත්ම ගෙනවා නම් ඒත් මහංගු යුටකමක් විදිර සලකන්න පුළුවන්. බැලමු තුන්ගෙන කොටස අයන්න ව්‍යාපා ආසන්න පරිසර බලවේක නම් කරන්න. ව්‍යාපාරයකට අදාළ ආසන්න පරිසර බලවේක නම් කරන්න. අපි දන්න ව්‍යාපාරයකට අදාළ පරිසරේ. ල් දන ල දනශෙන් භ්‍යන්තර පරිර බාහිරි පරිසය. ඒ අතර අපි දන්නවා තවත්තිික පරිසර කාණඩයක් විදි ආසන්න පරිසරය එකෙනෙක තරේ ඒකේ පාර්ෂෝකරවන් තමයි ගනදුනුකරු සැපයවම්කරු තරන්කරු ආදේශන බා්ඩ නිපදව වන්න ඒගගේ විල්ද පොල්ඩ පවිසීමට අපේක්ෂි නව්‍යාන් පාරකින් අපි සලකන්නේ ආසන්තම පරිසර සාධක වශයෙන්.ඒක ආයන් ප්‍රශ වශය හන්න ආසන පරිසර බලවේගලින් ඕනම. දෙකක් තෝරාගෙන ඒ ව්‍යාපාරවල ක්‍රියාකාරතයට බලපෑම් කරන ලබන ආකාරය වින්වින් වශයෙන් පැහදිලි කරන්න. අපි ආසන්න පරිසර බලවේගද රාශයක් සඳහන් කලතිය නො. මෙකින් තෝරගත් එක්නෙක් තමයි සැපෙවම් කරුවන්. සැපෙම් කරවන් නිසි කලට වෙලාට අවශ්‍ය ගුණත්ම භාව යුතු අමදරෝවයසානිකුත් යෙදෝම් ව්‍යාපාර ලබා දෙන මනං ඒක ව්‍යාපාටවාසදයක් වෙන නමු සැපෙම් කරවන් තමන්ගේ ඒකාරය නිසේ පරදිටු කර නැත්තම්. ්‍යාර තින තරජනයක් ප වන්න පුළුව තුරම මෙතන් ම නිසර කරලති නො සැපෙම් කරව නිසිස කලට වෙලාට ගුණාත් ක රව සැපීම නොසැපීම වට්ටම් ලැබීම හෝ නොලැබීමේ යනාදී කරනු ව්‍යාපාරවලට තරජන හෝ අවස්ථා ඇති කරනු. එන් සපි තේරුම් ගන්නවනකාරණ තමයි මෙයාසන්න පරිසර බලවේග. තුළින් ව්‍යාපාරකට බලපෑම් කරනු ලබනනාකාරෙකෙ ලැහවොත්. එතන්ද අපි බලපෑම හොන්දාආකාරයට වෙන්නත් පුළුවන් නරකාරයට වෙන්නත් පුළුවන්. එනි සපේ තරජන සහ අවස්ථා කියන වෙන්වෙන් මශයෙන් හඳුක ඉදිරිපත්කිරීම අනිමාර කරණයක් වෙන. ඉළ තරංකරුවන් දිියපවැලූත් නව තරකරවන් වෙල්න්න පොල පිවිසීම වෙන්න පොලේසි තරංකරන් ඉවත්වීම තරංකරන් ඔවුන්ගේ බාන්න හා සේවා සමඟ විදධ පහස්කම් සැල්සීම ව්‍යාපාරවලට අවස්ථාහා තරජන උදාකරයි. යම් කිසි ව්‍යාපාරයක් පාත්තාගනයාමේදී තරංකරුවන් ව්‍යාපාරයට ප්‍රවේශනනමං කල්ල සදාංකලා ඒක ව්‍යාපාරයට තින තරජනයා. නමුත් තරංකරුවන් ඉන්න තරකරු ව්‍යාපාරය කටිුක්ේ නිවත්වෙන වනන් අනෙකුත් ව්‍යාපාරයකිරෙන තමන්ගේ ව්‍යාරය තුළ වෙල්න්න පොළකොට වැඩිරගන්න බොහහිට අවස්ථාවක් උදාවෙනවා. ප්‍රශලංක හතර අයන්න වර්තමාන ලෝකයේ තුළ පරිස රආරක්ෂණය සම්න්ධය ක්‍රියාකරන සමොලු හා සම්මුති දෙකක් නම්කර කෙටයෙන් පැහදිලි කරන්න. මෙතැෙ මුලින්ම පෙන්හන්නේ පාරිසර ආරක්ෂණය සම්න්ධයෙන් ක්‍රියා කරන. සමලු මතන බහෝදනෙක් දන්න රනයක් මිහිකත සමළුව ඒ වගේ ම කියවොත්ව සමලු කෙනෙ. තු මේ සමලු දෙක අපි නම් කරලා ඊට පස්සේ අපි පැහැදිලි කරන්න ඕන මොකදද මේ දෙකේ අදහස්ස ගෙන එක. පරිසර සංවර්ධදය දහෝ එක්සත් ජාතින්ගේ සම්මයල මිහිකත සමළුව ලෙස හඳුනුන් ලබයි. පුද්ගලින්ට අයත් ස්වභාවික භූමික දේශය කරතන් පරිසර කෙලෙසන හෝ සංකෘතින් වශයෙන් නඋසුටුතුවක්. ත්වා කන නොයන බවට මිහික සමුලුට අය සමාජක කටවල් අතර ඇතිකරගන්නා ලද ගිවිසුම අපි හඳුන්න්නන්න කියතෝ සම්මුතිය ලෙස තරයිවිදිට ඉස්සලා සමුලු දෙක නම් කරන්න ඒ සමුළුක මොකක්දෙනෙක විස්සර කිරීම අපේක්ෂ කරන.බොහෝ දෙනෙක් මේ වගේ ප්‍රශ්නයකදී ප්‍රශ්නය හරියට තේරුම් නොගෙන අපි දැකල තියෙනවා පිළිතුරු සපයනකොට සමුළු දෙක නම් කරලා තියෙනවා නමුත් ඒක අදහස් සම්කද කෙනෙ ප්‍රකාශ් කලන එක පරාමාතය ඇැම සමුල් පිහිටවුවීමේ අරමුණනම කදගෙනෙක දිරිපත් කල හැ. නින්සයික නිතාමත් සැලකිලිමත් එන්න ආයන්න ව්‍යාරාචරදධරම සගහ ගොඩන්න ගින්ීමමද සැලකිිත් මූලි කරනු. ව්‍යාපාර ආචාරධර්ම කෙලකැෑන බහු දෙනෙ දන්නකාරනයක් ව්‍යාපාර කටතු කරගන යාමේදී සමාජයට රටට සේවකයන්ට ගනදුරු කරවන්ට මින පාර්ෂුවන්ට කිසිදු හානයක් නෝන විදිහට ඉතාමත් උසස් මටම ව්‍යාපාරරගණයීමට උපකාරවන දෙයක්. මේ ආචාර් ධර්ම සංග්‍රහයක් ගොඩන්න ගැනගොට මූලික වශයෙන් සැලිනතුු කරු තමයි ගණදනුකරුවන් පිළිබඳව සමාජ සංස්කෘතිය පිළිබඳව ව්‍යාපාරය ස්භාවය පිළිබඳව. ඒෝගේ ව්‍යාපාරයේ සේවකයන් පිළිබඳව තරංකරුවන් ප්‍රායුක බව කොතෙක් දොට මේ ආචාර් ධර්ම ප්‍රායක ක්‍රියාවට් නගන්න ලුවන්ද කියකිෙන කාරණය සහ සංවිධාන සංස්කෘතිය. මේවැනි ප්‍රදහන කරුණු රාශයක් කෙරෙහි ආතනය අවධානය යොමුකිරීම මහරහා යම් ආයතනයකට ඉතාමත් හොඳ උසස් ගුණත්යක යුතු ව්‍ය ආචර්ධන්ම පද්ධතියක් සංග්‍රරහයක් ගොන්නා ගැනීමේ හැකියාව ලැබෙනවා. ආහාර නිෂ්පාදන සමාගමක් විසින් කල්ලිකුත්තුූ පාරිභෝජනයට නුසු දුසු සහල් තොගයක්. අලුත් ඇසුරුම් වට තම නැම තල්ි කිරීමට සුදානංකරතිබූ අවස්ථාවේද පාරිවෝ කඩටක කළිබඳ ධිකාරය සිදු කළ වැටලීමක් පිළිබඳ පතක් පසකුවියදා මාධ්‍ය විසින් වාර්තාකරති වුණ. එක පලවිනි ප්‍රශ්නය අයන්න නියමකර ඇති ප්‍රමිතියට හෝ තත්වයට නොගැලපෙන බා්ඩ අලවිය සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන්නේ කුමන පනති යටදේද. මං තැන්නේ නිදන්තරෙම අපිට අහන්න ලැබෙන දකිනු ලැබෙන පුවතක් තමයි මේ නුසු දුස ආහාර ද්‍රව්්‍ය අලිවිකරන්න ව්‍යාපාරකින් පිළබීම කෙනෙ මේ සම්න්දව දනුවල් ලබියහැක ප්‍රධහන පරන්තමයි දෙදදා ස්තුනයන්ක නමයි දන්න පාරි ෝක කටතු පිළිබඳ අධිකාරී පනත. පාරිබෝක කටතු පිළිබඳ අධිකාරී පනත ස්ථාපිත කිරීම හර හා බොහෝ විට උත්සහ කරන්නේ ව්‍යාපාරිකයන් ඉසින් ඉටු කරන වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඒ අයවට දනුවල් ලබා දීම. මේක ප්‍රස් දෙවුකොට සසිං අහන වෙලදාම් විදිමත් කිරි හ අදාළ පනත යට තේවන බලතල තුනක් දක්ව. ඒ පනත තුළ නීතියානුකෝලව ක්‍රියත්ම කිරීමට අදාළව මනාතියන බලතල. ඕනෑම බණ්ෙක්මිල ලකුණ කිරීම ලෙබල් කිරීම ඇසරීම විකිනීම නිෂ්පාදනය සම්බන්ධව නියෝග නිකුත් කිරීමට බලයක් තියනවා. දෙවිනි කරු පාවිෝ කාරක්ෂාව සඳහා බලපාන කරු සම්බඳව නි්පාදකින්න්ටහා වෙලෙඳුන්ට විශේෂ නෝග නිකුත් කිරීම හැකියාවක් පවතිනවා බාණ් හා සේවල ප්‍රමිතිය පිබඳ විරිද්ධා නිකුත් කිීම හැකියාවක් පවතින. ය නිශ්ාදකගේ හෝ විලළඳුන්ගේ පරිස්සරට ඇතුලත්වීමම් හු පරීක්ෂා කිරීමම් ඕනම අවස්ථාවකද බාන්්ඩයක් නිෂ්ානක නාතනයක් වෝ න තල්ිවිකර නායතනයකට ප්‍රවේශවෙලා ඒ කටදුු පරීක්ෂා කරන්න බලයක් පාරිව අධිකාරට ලැබෙනුම්. ඒවගේ වාර්තා පවත්තාගනය ලෙස.ම වාර්තා සැපයන් ලෙස නි්පාදකින්ටහො ලෙඳන්ට නියම කිරීමේ බලය. ඒයගේ පනතේ යම් විදෝධානයක්. ල්ලංගනය කර ඇති තැත්තකුට අවාද කිරීම දඩනියම කිීම හා අදාළ බා් රාජසන්ත කිරීම සඳහවූ බලතල හිමි වෙනවා. අපි යම දෙවන ප්‍රශ්නයට අංක එක මහි තන්නේ වර්තමාන්ට කොඩ වැදගත්වන ප්‍රශ්නයක් අස්සෝ නමදාස්කාණ්ඩය ප්‍රමිතය ලබා ගැනීමෙන් ව්‍යාපාදකින්ටත්වන ප්‍රතිලබප මොනවා දයන්න සඳහන්ර මලි ලම ස්ෝ නමදහස් කා්ඩ ප්‍රමිතියක ඇන්නනම කක්ද ගෙන. මේක ජාත්‍යන්ත්‍ර ප්‍රමිතියක්. බාණ්ඩ නිෂ්පාදන ක්‍රියාාව වලිටදාළු බාන්්ඩයක් නිෂ්පාධනය කිරීමේ ඒ නිෂ්පාදන ක්‍රියාවලි ඉහෙර ගුණත්ත්‍ර තත්ත්වයක් පාත්වා ගැනීමට අදාළොව අපිට ලබාගත්ත හැකි ප්‍රමිතියක් මේ ෝ නමදහස් කාණ්ඩ වශෙන්තමයි ප්‍රමිතින් ගනාවක්තින යෝ නමදහස් එක නමදහස්ක නමදහස් තුන යනන්දී වශයෙන්. එතකොට ප්‍රශ්න විසීමක් කරන්නේ. එවැ ප්‍රමතියක් බාගනීම තුළ බොහෝවිට ්‍යාපරිකට අත්ව පතිලලාබ නෝොදගෙනක. මහිතනේ බොහෝ ශිෂයන් දන්නකාරණයක් තමයි බාන්්ඩ නිෂ්පාදන ක්‍රියාවල ඉහර ගුණත තත්වයක් සඳහ ලබාගතඇැක ප්‍රමිතයේ. අයස්ෝ නමදස් කාණ්ඩය ප්‍රමිතියකෙන කාරය. නමුත් ඒ ප්‍රමිතය ලබාගනීමන් තියන් අත් කරගන්න පුළන් වාසි පිල්වන්ති අවබෝධයා අඩු නිසාතමයි විශෂම මෙින් ප්‍රශ්නයක් නිර්මාණය කළේ. එක පළමනි කාරණ මයි තවන පාර්ශයකින් කරන සහතකයක් නිසා. හැම දෙනාගේම පිළි ගැනීමට බාධනවීම. යමාතනයක් අෝ ප්‍රමතිය සහතිකය ලබාගත් ආහිතනයක් නම් බොහ දෙනෙක්ේ ආර්තනය ගැන පපුර්ණ විශවාසයක් සහි සහිතව බාන මිලදී ගන්න පෙළමීමක් දකින්න පුළුවන්. අය සනම්දහ කාන්ඩේ ප්‍රමිතව ක්‍රියාවලේ සම්බන්ධෙන් අදාලාලව නි්පාදන ක්‍රියාවල ුණනාත්මක බාව පිබඳ බාහිර පර්ෂන්ගේ පිළිගනීමක් ඇතරීම. තුර මේ ප්‍රමිතිේ ලබාදන නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධඒසයි නිෂ්පාදන ක්‍රියාවල පිළිොඳ බාහිර පාර්ශයන් තුළ හ පිෙනීමක් ඇතිවෙන. ඒකතවත්වාසයක් ඒවගේ විදශ වෙන්න්න පොල පවිසීමෙන් පහසුවක් ලබෙන. අපි දන්නන දේශ වල්න පලට බාණයක්ක දිරිපත් කරන ගොට බොහෝවිට ජාතයන්තර වශන්තයන පිළිගත් ප්‍රමිතීන් ලබාගන තිබීම අනිමානය අත්‍යවශ්‍ය කාරණයක් වෙන. එනිසා එ මෙමනි ප්‍රමිතියක් ලබාගනීම හරහා පහසුවෙන් විදේශ වන පොළට පිවිසීම සොඳහව අවකාශල වෙනවා. ඒකගේ ප්‍රමතියන පපද නිසා ගුණත්තේ පලො පරිරවක විශවාස ගතහැකිවීම. දන ප්‍රමතියක් ලබාගන්නනම් ඒ දාල ප්‍රමිතිය ලබා දෙන ආයතියවිසින් ලබා දෙන්නාව නිර්ණයකයන් අපි සම්පර්ණ කරන්නඔවන්. ඒ නිර්නාායක සම්පූර්ණ කිරීම හරහ තමයි, බොහොවිට අපිට ප්‍රම්ති ලබාගනීම හකියවක් ලබෙන්. එන් සයම් ආයතනයක් නිර්ණායක සම්පූර්ණ කරන්න ක්‍රියාත්මක නොක ලකයන්නේ ඒ ආතන නිරන්තරයෙන්ම තමන්ගේ නිෂ්පාතය ගුණත් පිහල්ලංවාගෙනීම සදාහ ක්‍රියාම වීමක් දකින්න පුළුවන්. ඒවගේම අපතේසානාසිවීම කියනක අවම කරගනිීම හැකාවක් ලබෙනවා. තර මේ ප්‍රමතියක් ලබා ගැනීමීතිය අපිට තවත් එක වාස්දායක ස්වභාවයක් බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට අපි නිසි ප්‍රමතියකින් කරනවා නං ඒහි ප්‍රධාන වශයම අවදාාන නිීමුණන දෙයක් තමයි කොහොමද අප තේ සහ අස්සේ අවම කරගන්නේ ඒවගේ අපිට ඔන්න තවත් කරනවා එකටුතු කරන්න පුලළුවන් පාරිසිරිකව සිදුවන බලපෑම් කිය එක වලක්වා ගැනීමටත් යම් පිටු හලක් ලබෙනවා. ශ්‍රියංක ප්‍රමිති ආයතන විසින් ලස් ප්‍රමතිී අමතරව ප්‍රමිති ගණනාවක් නෙකුත් කරයි. එසේ නිකුත් කරු ලබන අනෙකුත් ප්‍රමිති පහක් නම්කොට කෙටයෙන් විස්සර කරන්න. මේගත් ඉතාමත් මංකල සඳහන් කරදයට කාලීන ප්‍රශසනයක් මුොහු අවස්ථාවලද විවාාගෙදී මේ ප්‍රමිත පිළිබඳ කර්මසි මක් කල තියනෝ. එ මෙතැ හැකියාවක් ලබෙන මෙසීලු ප්‍රමිත පිළිබඳ පූර් නවබෝධයක් ලබා ගන්න පළමිනික තමයි ස්ෝ නදස්සක දෙදා සට ප්‍රමිතිය ි කලින් සඳහන්කල අ යේස්සු නම්දස් කාණ්ඩේ ප්‍රමිතිය ඒ කාණ්ඩ ප්‍රමිති ණනාවක්තිය එකක් තමයි නමදස් එක දෙදස්ට අපි අදාළ කරගන්න තත්ව කළමනා කරන පදය සාහතිකරන ටහදාල. ඒක න යම්ගිසි ආයතනයක නිිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ඒ ගුණත් බා පිළිබඳව අපි ලබාගන්න පොළො ප්‍රමති. අඒ සු හතරද එක දෙදස් හතර ප්‍රමිතිය අපි යොදාගන්නේ පාරසරක කළමනා කරන පදේ සසාහිතිකරණය වශයෙන්. තම අයිස්සු දහතර දාහකකි අපි මූලික ප්‍රමිතිය හඳුන්න නෝ. අයිසු දාාහතර දහ ප්‍රමිතිය අදාළ වෙන්නේ විශේෂෙන්ම පාරිසිර්ක කළමනාකරණයට අදාළව. අයිස්සු විසි දෙදහ දෙදහස් පහ ප්‍රමිතිය ආහාර ආරක්ෂණ කළමනාරන පද සාතිකරණය වශෙන්ටමයි හඳුන්නවන්නේ. HCP සහති උපදෝ විශ්‍රේෂණ හා අවධිපාලන අවස්ථා කෙනෙක තමයි විශේෂෙන්ම අප එක හඳන්නන්නේ. මේකත් විශේෂම අදාළ වෙන ආහාර පාන හා සම්බන්ධව.GMMP සාහතිකේ යහපත් නිෂ්පාදන පිළිවෙත් සම්බන්ධව ලබාගන්න පුළුවන් සහතිකරණයක්. ඉලට බලශක්ති කාරක්ෂමතා ලේබලේ. විශේෂ විදුලඋපරණමිලදී ගැනීමේදී එ විදුලි බල පරභෝජන කාරක්ෂමතාවේ පිළිබඳව ලබා දෙන සහතික අපි හඳනවා බලශක්ති කාරක්ෂමතා ලේබලේ. මේ ඇත්තනම අපට සලකුණක් වශයෙන් දකින පුළුවන්. ඒ සලකුණ තුළ. ස්ාක් වලින් තමයි පෙන්නුම් කරන්නේ කොචර බලශක්ති කාරක්ෂතාවයක් පෞති නෝදකෙන කාරණය එන් සවබ විදුලුප කරණයක් මිලදිකන්නවා න අපිට විමසමක් කරන්න පුළුවන් අදාළ අලිවිකරණ පාර්ශකරුවෙන් බලශක්ති කාරක්ෂතා සාතික ලබාගන තියනවද එක ලබාගන තියෙනවනම් තුළ කොච්චර ස්ථා ප්‍රමාණයක් සංයුත වෙනෝදගෙන කාරණය. එළඟට එඒ අටදහ ප්‍රමිටය සමාජ වගකීම් සාතිකරන්නේ තර මේ වගේ ප්‍රමිති ගන්නවක්ති නො තවත් ඔබට මේ තොරතුරු අවශ්‍යනං අන්තර්ජාලය ඔස්සේ ජාතන්ත්‍ර වශයෙන් පාලතින ප්‍රමිති ඊළඟට දේශී වශයෙන් පාතින ප්‍රමිති සලු ොරතුර ලබාගන්න පුළුවන් මංහිතන්නේ අපේ විෂයට අදාළව තවත් එවැනි ප්‍රමිති පිළිබඳව අවධානයමු කළොක් ඔබට විභාග ්‍යහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු කිසිදු උපස්සාාවෙන් තොරව ලබා දීම හැකියාවක් ලැබෙනවා. දෙවිනි කරප ගියොත් ප්‍රන්න පරිගනක වැඩසහ නිර්මාණය කරනු ලබන දක්ෂ ව්‍යසායකයකු වේ. ඕ විසින් මහත් පරිශ්‍රමයක් දරා ගිනුම් කරන කටයු පහසුවෙන් හා නිමරදු පාත්තාගෙනයා හැකි පරිගණක වැඩසරහ නක් නිර්මාණය කරයි. ප්‍රශ්නය අයන්න ප්‍රසන්නගේ මෙම නිර්මාණත්ම කටයුත්ත පිටපත් කිරීමේ අයිති ආවරණය කරු ලබන්නේ කුමන පනතක් ඇටදේද. අපිදන්නව යම් පුද්ගලයක් යම් නව නිර්මාණයක් බිහි කලයින් පස්සේ. ඒ නිර්මාණයට අදාළ අපිට නීතිමේ වශයෙන් ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් ඊට දාල ප්‍රදහන විවස්ථාව දෙදා තුනය අංකති සෑදන්න බුද්ධිමේ දේපල පනත. මෙම පනත ආවරණය වන අනකුත් නිර්මාණ කටුතුු හතරක් නම් කරන්න. එතු මෙතන පරිගණක ගත ගිනුම් කරණය සඳහා බැඩසරහක් තමයි ප්‍රසන්න නිර්මාණය කළේ ඉට දාල පනත බද්ධිමේදේප පනලඳ නමු පරිගන්නක ගිනුම් කරන වැඩසඳහන පමණක්න මේ ඊට අමතරව අපිට පේෙන් බලපත්‍ර සුආධිකාරයට එවගේම ප්‍රකාශන අයිතය ලිපිහිමිකම කාර්මික සැලසුම් අයිතිය වෙළඳලක් වුණ වූගෝලිය දර්ශකවැැනි එ ඕනම නිර්මාණයක් සඳහ වූ පනති අයටතේ ආවරණය සරසාගන්න හැකිියාවක් ලබෙනවා. ප්‍රශ්ලංක තුන, යන්න වර්තමානය පාරිභූක ආකර්ශ්ෂනය අවශ්‍යතාවේ තීවරවී ඇත්තේ දැයි පැහැදිලි කරන්න. තීරවේ ඇත්තේ ඇයි දැයි පැහැදිලි කරන්න. ඇයි පාරිභූක ආරක්ෂාව අද වඩාත් වැදගත් පෙන්න්නේ කියෙන කාරණ. එකක්කමයි ගෝලිය කරනය. ගෝලිය වෙල්ඳපලේ ව්‍යාප්තිය අපි දන්නා බොහොවිට ඕනම රටකට නිදහස්සේ බාන්්ඩ ලබාගෙනීමේ හැකියාවක් තියෙනවනම් තුළ විවිධ රටවල් විට පුද්ගලින් ව්‍යාපාරකින් නිෂ්පාදනය කරන බාන්්ඩ ලැබෙනවා ඉන්සයි එි බාණ්ඩ ලැබීම තුළ බොහු විට පාරි වූ ආර් ආරක්ෂාවට ගැටලු මතුවෙන්න පුළුවන්. එනිසා මේ ගෝලිය කරණය ගෙන එකත් පාරිවක ආරක්ෂණය අවශ්‍යතාව වැඩි කරන්න හේතුවන කාරණයක් වෙනවා. දෙවිනි කාරණ තමයි නිදහස් වෙලදාම එකත් කලින් එකට සම්බන්ධතා වැැක්තිනවා රටවල් අතර නිදහන්සේ ව්‍යාපාර කටතු කරගන්න හැකිියාවක් තිෙනකොට මේ ආරක්ෂාව ආරක්ෂණය අවශ්‍යාවක කෙනෙක් වැඩ වෙන. තාක්ෂණ වර්ධනය රටවල අර්ථකනම වෙනස්සීම වෙළඳපලේදී පාරිභෝක්‍යයා නැනවත් කටෙත්තු නොකිරීම. අපිදන්න බොහෝුට පාරිභෝකයන්. තමන් බා් මිලිදීගන්න ක්‍රියාත්මක වෙනකොට තර්කානුකූල පදනක් තුල ක්‍රියාකන්න පාරික ඉතාමත් හරි අඩු ප්‍රමාණයක්ට මයිත් ප අපට දකිෙන හැකයාාව ලබන්. ස්පාරිෝකය කුණහම අනිවාරම තරකානු කොළව තන් ාන මිලදී ගැීම කඩෙත්වට ප්‍රේශවෙන් වවන තොරතුර සා ලන්නවන් ඒස සඳහා පාරිභෝකට අයිතියක්තිනවා. අප දන්න ොහෝ දෙනෙක් මේ පාර්භෝකයාගේ ආරක්ෂාවට අදාළ තියන කරුණු ගැන බොහහිට අවබෝධයක් නැහ. ඒ පාරිභෝකය ආරක්ෂාව සම්බන්ධෝ තියන නීත්‍රීති ගැන අවබෝධයක් නහැ. මේ නිසා බොහහිට පාරිභෝකයා අප හඳුන්න්නන්නේ නැනවත්ව කඩිතු නොකිරීම තුළ ආරක්ෂණය අවශ්‍යතාව දැඩිවෙලා තියෙනවා. ශක්තිමත් පාරිභක සංවිධාන නොමැතිවීම පාරිභෝකෑන්න්න පුළුවන් තමන් කණ්ඩයම් වශ එක තුළ ශක්තිමත් සංවිධානයක් පිහිටෝගන්න තමන්ගේ අයිතිවාස්කම් දිනාගැනීමම් සම්බන්ධව නමුත් බොහෝ වෙලාවට එහෙම ස්වභාවයක් ස්වරූපයක් අපි ප්‍රායක වල්න්නොළොතුර දකින්න නැහැ. හත්වනනි කන්න ව්‍යපාරයෙන් අත පාතිෙන් වැැඩි තරං කාර්ය මත අක්‍රමික අධිකවීම. බොහෝ ව්‍යාපාරකයෙන් උත්සහ කරන්නේ තමන්ගේ තරන් කරන අබි බවා තමන්ගේ වෙල්න්නපොලකොට වැඩි කරගන්න මේ වැඩිරගැනීම සඳහා නිරන්තරයෙන් ව්‍යාපාරිකන් විධූ අක්‍රමික්තාවල යෙදීමක් අපට දගෙන පුළුව. අන එවින් හේතු නිසාම පාර්ක ආරක්ෂණය අවශ්‍යතාව. ද වෙනකොට ැඩිවෙලා තියනවා. ලාබෝ පිරිමි කරගැනීම සඳහ ව්‍යාපාරගෙන් සෑම උපක්‍රම නැත්ත වොහුට නොගැලපෙන උපයමාර්ග භාවිතා කරන එභාවිත ඉහළ ගහිලති නො. ඒකත් හ දෙක්ම පාරිවෝක ආරක්ෂණය අවශ්‍යතාව වැඩි කරන්න හේතුවන කාරණයක්. අයන ගත්තු පාරවක ආරක්ෂණය තවුරුකීම සදා රජගෙන ඇති ක්‍රියාමාර්ග. අ අපිදනො රජයක්ක් විසියන් පාරිවෝක ආරක්ෂාව ඇතික කරන්න විධ ක්‍රියාමාර්ගන්න ඒ රු කි ප තම දරිප කලතිනො එකක් තමයි පාර්වෝ කඩිත පලිබඳ අධිකාරී පනත සම්මධ කර ඒ අයටතේ පාර්ෝ කඩතු පළිබඳ අධිකාරය සහ සබාව පිහිටුවීම. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත සම්ධ කිරීම හා ඒ අයටේ මිනුම් ඒ ප්‍රමිත සේවා දෙපාර්මයන්තු පිහිටුවීමම් තුන් එනි කරු ිනිුම් මේ ප්‍රමති සහ සේවා පන්ත සම්බද කිරීම ඒ අතේ මිනුම් ප්‍රමිති හා සේවා දෙපාර්මයන්තු පහිටුවීම. විලවුන් උපකරණ හා අවශ්‍යත පනත සම්මධ කිරීම. ඒ ෙල ගේ හිදක ්‍රියා රගම පිඳද ස්වා ැලීම සදදා හදිසි වැටලීමම් සිදු කිරීම. එන පිදන්නෝ රජක් නිරන්තරයෙන්ම පාරිභෝකයාට යම්කිෙසි අසාානයක්ක් සිදන මොහොතකද. ඒ සදහ විශාල නීතිර රාශයක්ක් සම්පාදන කලති නො ඉඩරම්තු රජ්‍ය ප්‍රතිපත්ති තුළ පානමි අදකිරම් උපරමිල ලකුණු කිරීම වැනි තත්වයන්තුලින් පාරිබක ආරක්ෂාවට අදාල බොහෝ ක්‍රියාමාර්ග ගනනිම ක්‍ර ම ීමක් දකි පුළුව. අතර කොටසර අපි බැලොත් දමිත් අමිත් සහ ලසිත් දර්ඝකාලයක් තිස්සේ ක්‍රමත්ව හෞල්ව්‍යාපාරයක් පත්තාන්ගේ අතර දමිත්ගේ නොමිනා හැසිරීම ත ඔහු බුුණවත් භාවයට පත්තේ. එනම් අධිකරනයක් විසින් දමිත් බුණුවත් හවුල් කරය ලෙස නම් කරයි. එක අය අනන්නේ බුන්වත් වූ දමිත් හෞුල්්‍යාරය වෙනුවෙන ඉටුළ ේතු වගකීම් කෙසේ ඉටු කළ ඉතු දෙයන්න සම්බන්ධෙන් අධාර නීති මනාස්ශ්‍රයක් මනාද කෙනෙක්.ඇි දන හෞල්්‍යාපාරෙක් හවුල්කරවයෙකු බුුණුවත්වීම තුළ එ බුන්න වූ හවු කරගේොටස කස බිනදරාගත් යුතුද න කාරණය සම්බන්ධව. බොහ වෙලාමට හවුල් ව්‍යාපාර ගිවස මෙහි හවුල් කරන එකඟ වෙලා තියෙනවන ඒ අනු ක්‍රියත්මක වෙන්න පුළුවන්. මෙ ං පිරිිතුරශයෙන් සඳහ කළත්වයෙන මුලි මේ කාරණය හුල් කරංගසි බුුණත්තුූ හුල් කරග කොටස කසේ විඳදරාගත් යතු යන්න සම්බන්ධයෙන් හවුල් ගිසුම් තුළ එකඟ වී ඊට අදාල ක්‍රියා කරන්න පුළුව. හල් බුන්නත් වූ හවල් කරන්ගේ කොටස කෙසේ විඳ දරාගත් යුතුද කියෙන කාරණය සම්බන්ධව එකඟතාවයක් හෞුල් ගියවසුම් තුළ නැත්තං අපි දන්නවා ඉට දාළව පූර්ුව අධිකරණ තීරණයක් වශන සලකන ගානර් එරහිව මරේ නඩුතු ඉඳදු අනුව ක්‍රියා කරන්න. ා එහිව මර නඩුතු ඉන්දදු අනුව හෞල් කරන්න ඔවුන්ගේ අවසාන ශේෂපත්්‍රේතං ප්‍රාග්ධනය අනුපාතයට අනුව බුන්නත්තුූ හුල් කරග කොටස බෙදාගෙනීමක් කලිතු වෙන. ඊළඟ ප්‍රසදයන හෞුල්්‍යයාාපරක් විුරවා හර තීරණය ක හොත් ඒ හවුල් කරන්ගේ සවච්චාවෙන් හැරිය හැකිද කියෙන කාරනය. එේ හෞුල්‍යාපරක් සවේච්චා විුරවා හරකි අස්ථාව නවාද කගෙනෙන්. අපි දන්න හෞුල්්‍යාපාරයක් විසුරුවා හැරීම ප්‍රධාන වශයෙන් ආකාර තුනකට කරන්න පුළුවන්. හවුල් කරන්ගේ ස්වච්චා විසරවා හරීම අධි කරනයක් මගේ විර හ ප්‍රධන වශය ආර දෙකටරන්න පුළ හුල් කරන්ගේ ස්වච්චාවෙන් සහධකරනයක් මගින්.ඇතද අපේ හුල්‍යපරක් ස්වච්චා විසර හරිමක් කරන්නේ කොහොඳ කියෙන කාරණය තමයි මෙටැන කතා කරන්නේ හුල්‍යාපරය පාත්තා කනන්න වන කාලය හවුල්‍යාපාර ියුසම සරහන් කළ තිබිල එක කාලේ අවස ීමතු හුල විරවා හරිම කරන්න ප සවච්චාාවෙන්. හුල විසින් ඉටු කරගත තු අරමුණ කවුල්‍යාපර ගියසමේ සරහන් කර තිබලා යරම ස්ත්‍රවීමන් හු සවච්ා සරවා රිමක් කරන පුලුවන්. හුල් කරුවෙ මිය යනවනං බුුණත් වෙන වනං. ච්ා ර හරිමක් කරන්න පුුව.ඒවගේ හුල්්‍යාපාය විරවාහට යම් හුල්රක් යෝජනා කල සෙසුහල් කරන්නේට එකඟ වෙනවනම් කැමැති වෙනව ඒ සචා විසරවාහමක් කරන්න පුළුව.ඒගේ හෞුල්්‍යාපාරය දිගින්දිකට අලාබ ලබවනං. එවැනි අවස්ථාවක් තුළ හෞල්්‍යාපාරයක්ක්ස්වච්ා විසරවා හරිම කරන්න පුළුව.නමුත්මක තියාගන්න මෙිතැන් එකතු කරන්න බැහැ. හවල්කරුවෙකු මුතුවීම කියනක.හවුල්කරවෙක් මුතුවීම තුළ හෞල්්‍යාපාරයක් එෙසේත්න. සවේච්චාවෙන් විසුරවා හරිමක් කරන්න බැහැ එකට හේතුව තමයි උමතු හවුල්කරු කිසි වෙටකවත් පිළිගන්න හැ තමා උමතුවෙක් විදිහට. එනිසා එමිනි අවස්ථාවක් තුළ අධිකරණයක් තුළින් තමයි ඇවුල විසුරවා හරීමට අපි ක්‍රියාත්ම කළිතුවෙන්නේ. පස්සනි කොටස වෝසාරත්යනු කිසිම් බාණ්ඩයක් වෝ සේවක් නිපදිවීමයි ඉහත ප්‍රකාශය වළගුතාවේ සාකච්ච කරන්න. අපි දන්නවා විවසායකත්වය කියන වචනය තුළ විශේෂම අපි හඳුනගන්නේ නවත්පාදනය. නවත්පාදනය. එනිසා බාණ්ඩහා සේවා නිෂ්පාදනය කිරීම නෞත්පාදනයටට අදාල අලතිින් සිදු කළුත් එතන ්‍යවසායකත්තව විදිර හඳු ගන්න පුළුවක්. එඒම නැතුව අපේ යම්කි බාණ්ඩක් ෝ සේවක් දැට වෙෙල්දපොලේ තියෙන බණ්ඩයක් ෝ සේවක් නිෂ්පාදනය කිරීම පමණක්ම වසායකත්ය විදිර හඳුරගන්න බැහැ. මේ විසර කරති න කිසියම් කාරයක් හ සේවක් නිපදවීම. බා්ඩක් ොසයක් නිැදවුවීම පමණක් ව්‍යෝසායකත්වය ෙස් සැලකේ නොහැක වවසායකත්වය ව්‍යාපරවස්ථා හඳනා ගැන මිනි සවශ්‍යතා හොමනා ෘපටිමත් කිරීමි දහ නව විතා සම්පාදනය. ව්‍යසායකත්වය පුළුල් සංකල්පයගේ. පුළල් විශශේෂ්ටයක. ඒ කළමනාරන්නේ ඉන්ජිනනි ීති ශේෂ්ට විනිදස්වාදය සැපයීමනි ඕනම ශෂ්්‍රයක පැවතය හැකි. නවවිතා සම්පාදනය යන්නට මෙ මති ැපට ඇතුළත් කරන්න පුළුවන් නව නිර්මාණ බිහිකිරීම නව නිෂ්පාදන ක්‍රම ඇතිකිරීම. වවෙන්න පුළව නිර්මාණය කිරීම නම සංධාන ක්‍රම නිර්මාණයෙන් කිරීම වැනි විධ ස්ුරූපයන්ගෙන්ම ව්‍යෝසායකත්වය කෙනෙ අපිට හඳුනගැනිීමේ හැකියාවක් ලැබෙනවා. එනිසා විවසායකත්වේ හුදෙක්ම බාණ්ඩයක් හෝ සේවාවක් නිපදීම් විදිහයට අපිට හඳුනගෙනමක් කරන්න හැකියාවක් ලැබෙනහැ. එක ආයන්න පහරන්නේ වවෝසාායකත්වේ අභ්‍යන්තර වසායකත්වේ වෙනස් වන්නේ කෙසේද කියෙනක. අප දැන් කතා කලා විවසායකත්වය කෙකිවේ අලුතෙන් යමක් නිර්මාණය කිරීම නවත්පාදනය කිරම්. විශේෂම අවධානමක් දරමින් යම් පුද්ගලෙ හෝ ආයතනයක් හෝ පුද්ගල කන්නායම නවත් පාදනය තුළ නිර්තවෙන වනන් අපේ වසායකත්ව ෙදින හඳුරන්ුව. අභ්‍යන්ත්‍ර විසායකත්වය කියන්නමකක්ද. අභ්‍යන්ත්‍ර විසායිකත්ව යන අදහස් කරන්නේ පවත්නා සංවිධානයක් තුළ පවත්නා වවසායකත්වය. යම්කිසිේ ආයතනයක් නවනිර්මාණයක් බිහි කරෙනවන. පවතින ව්‍යාපාරය ඇතුළෙම. ශාල ව්‍යාපාර ල සේවය කමින් නව්‍යපාර නිර්මාණය කිරම අප හඳුන්ුවන්නේ අභ්‍යන්තර වසායිකත්වය විදිහෙ. සාමාන්‍ය ව්‍යසායකත්වය යන සර්වපය අදහස් කරන්නේ අලතින් යක් නිර්මාණය කිරීම. ව්‍යාපාරය තුළ සීමිත කළම්නා කරවන්න සේවකයන් ව්‍යාපාර සම්පත් යොදාගනිමින් පරිසර ඇවන අවස්ථාවන්ට ඒ සම්පත් අයෝජනය කරමින්. නවදයක් නිර්මාණය කිරීම. කළමනාකරවෙක විසායිකත්ව භූමිකව නිරූපණය කරමින් සංවිධානය ඉලක්ක මුදුන් පමුණවා ගැනීම කටතු කරයි. අවදානම ආයතන විසින් දරයි. නමු සාමාන්‍ය ්‍යසයිකත්වය මීට වඩා වෙනස්. තවට තේරුම් ගන්නවන ප්‍රදහන කාරණය තමයි යම් පුද්ගලෙක් අලුතන් යමක් නිර්මාණය කරන වන ව්‍යාපරයක් පටන් ගන්නව වන අවධනමක් ධනමින් ක්‍රිය කරනව වනක් අපේක සාමාන ්‍යවසායකතව ඉදිට හඳුන්නවා නමුත් අභ්‍යන්තර වසයිකන්නේ දැනට ව්‍යාපරයක් කරගණන ආයතනයක් ඒයා යතනේ තුළම නවට නිර්මාණයක් බහිකලොත් අප සලකන්නේ අභ්‍යන්තර ්‍යවසායකත්වය විදිහයට. මීඟට සාචකලන ලාපොත්තිය විශේෂම ව්‍යාපරදධයනය දෙවන ප්‍රශ්පත්තරේ දෙවන කොටසේ තෝරාගත් ප්‍රශ්නයක් අපිට පලනි කොටසේ ප්‍රශ්න දෙක් විතර සාකච්කලේ ප්‍රශ්න ඉතුටික ල්ට පශසබත්තරය තුළ දකින්න පුළුවන්. අපි දෙවනොට විශේෂම අවදාානයම් කරන උහ කලේ කලබනා කරණය කියන මාතකවට අදාළව මෙතැන්දි ප්‍රශ්නාංක එකෙන් කර්මක් ඉදිරිපත් කළතිය නො එක්තරා පාසලක වානි ජදනය ප්‍රධාන දේශනය කර නිර්මාණකරුවෙකු ජනකබේරත්න මහතා ප්‍රථමයෙන් කළමමානාරනේ පිළිබඳ නිර්චන කහිපයක් ඉදිරිපත් කළ අතර ඒ ඇස්ුරින් කළමනා කරන ක්‍රියාවලේ පිළිබඳ විසර කළ ඔහු දේශනය අවසන් කරනත්දේ කළමනා කරනය නව ප්‍රමණතා පිළිබඳ විග්‍රහ කරමිණ. එක පලින් කොට සසිංහන්නේ කළමනාරන යනු කමක් දෑ හඳුන් ම කළමනා කරන ක්‍රියාවලේ මුූලිකාන් ගතර සම්බන්තාය පැහැදිි කරන්න. මයි තැන්නේ මේක බොහෝමීට පෙර විාහග වලත් විමසීමක් කර ති යන? ළනා කරණය යන්න මොකක්ද ගෙනෙ. අපි දන්නවා ආතනයක අපේක්ෂිත අරමුණු පරමාත් සිටුකරගැනීම සඳහා තිබෙන සම්පත් කාරක්ෂම හා පළදාක් ලෙස ස යොදවා ගැනීම අපි හඳුන්නාන්නේ කළමනා කරනේ. මෙතැනද අනිවාරෙන්ම අපි මතකතියාගැනු කාරණනා දෙකක් විශේෂෙන්ම කළමනා කරණය කර නිර්වචචනය කරනකොට කාරක්ෂමතාවේ සහ පරදාකත්වය ගෙනක අනිවාරෙන්ම තිබයුතු වෙන. අපේක්ෂිත අරමුණු පරමා සිටුකරගනීම සඳහා තිබෙන සම්පත්. කාරක්ෂමහ ප්‍රදාය කලේ යොදවා ගැනීම ම අපි කළබනා කරනය වශයෙන් හඳුන් සමහරයි කළමනා කරණය අන්න එලවා වැඩකරවා ගැනීම කලාවශෙන් හඳන්න නො ඒත් වැරදිම නහැ නමුත් මංහිතාන්නේ මේ වානජ විශධාරා තුළ කළමනා කරන්නේය විටමත් හොඳින් අද්‍යනය කළති නො ගනිසා ඔබේ නිර්වචනැ කැහෝත් අපේක්ෂ තරමුණු පරමාත් හිටුකරගැනීම සඳහ තිබෙන සම්පත් කාරක්ෂම හ පළදායල්කසි යොදාගැනීම කියන ආකාරයට නිර්ෝච නිදිරිපත් කනවනම් ඒක වඩත් යෝගය. ඒගේ ප්‍රශ් දෙනිකොටසි සි මක් කරන්නන්නේ කළමනා කරන කුමදේ හඳුන්වා කළමනා කරන ක්‍රියාවල මූලිකාන් ගතට සම්බධතාාවය පැහදිලි කරන්න. අපි දන්න ොමතනවට දකින්න පුළුවන් කළමනා කරනය තුළ ප්‍රධාන සිත කීපයක්තිේ නු. අපිේ හඳුර කළමනා කරන ශ්‍රතයන් සැලසුම් කිරීම සංවිධානය මෙහෙවීම සහපාලනය කියලා. යම් කරුණක් අප මුලිම සැලසුම් කරන කුමක් එසේ කවරු විසි අනාගතය තුළ කළ ුතුද කියන කරනය තම සැලුසුම් කිරීම කියලන්නේ. සැලසුමක් තිබූ පමණින් ඒ තුළල අපක්ෂත්‍රතිපල් ලඟා කරගන්න බැහැ.ඒ සලසුම ක්‍රියාත්ම කරන්න සංවිධානය වීමක් වෙන්න්නවුන්. අප සංවිධාන විව්යක් ඔන්න ගන්නඕන්. ඒ සංවිධානය විවහේ සඳහා අවශ්‍ය පුද්ගලයන් තෝරගනින් බඳවාගැනීම පූර්ුණකිීම ඉවාසයට යුතුකම් බරතලවකම් ලබාදීමක් කරන්නවා. නමුත් සැලුසම් කිරීමක් තියන ඒ සලුසුම් ක්‍රියා ක සංවිානයක් තියන සංවිධානය කිරීමෙන කාරර්ණය පමණක් ප්‍රමාණත් වෙෙන් හ. ඊළඟටඒ පුද්ගලින්ගින් වැඩගන්නනම් නිරන්තර ය මෙහෙවීමක් කරන්නන්. හෙමද පදානවශය කාර තුක්කර හැ දානම කරනවා හොඳ යකත්යක් ලබා දෙන්න වන හොඳ සංවිධන ක්‍රමයක් තේ නවන හොද අබිපේන ක්‍රමදය ේනවවා. අි දන්න හෙවීමේ ප්‍රධාන කරනතුන නායකත්තය අබිපේ සහ සන්න මදන. සැලු මක් ද සැලු ක්‍ර ාම කන සංදධා වි හ ගොඩා ගත්ත සංගදධන විහ ටවශ පුද්ගයන් තොරගීම දගනීම කර තන්තුු රාශය ඇතකර බලතලක් ද හඳු ගත්ත්. ද්ගලගේ ආර්තන අපේක්ෂ රුන් පරමාතාතිටු කරගන්න නිමිරදිව එය යොදදා ගන්නනම් නායකත්ය හොඳින් තියෙන ඕන හොඳ සනිේධන ක්‍රමයක් තියෙන් ඕන අිේරණයක් තියන්නවා. ඉන්න පස්සේ අපන්නේ අවසන් මූලිකාන්ගේ පාලනේ මකක්ද පාලනය කලක කියන්නේ සැලසුම් ගත තත්ත්වයන් සහ සත්‍ය තත්ත්වයන් සංසධන කර අපි හඳන ගන්නවා ඒ තුළ තියන විචලතා මොනෝද කෙනෙකක්. ය මාර්තනයක් උත්සා කරනවා සැලසුමක් හදනව අනාගතයේ ඉළඟ මාසේ විකුණුම් ලක්ෂ පහ දක්වාර්ධන කරගන්න. ම සත්ත්‍ර කාර පෙතුල අපිතු මේ යි කුණුම් ලක්ෂ තුනක්තමයි පේලතයෙන්. එන ඒයට ඒද කර විචලතාව තින වෙනක්තින ක්ෂ ෙහි විකුණුම් අඩුවෙන්සිස දලතයන එනම් පාලනයතු ල අපිරන්නේ ඒ විචලතාවය හඳුරගන්න ඇයි මේ විචලතාව ඇති වනේ මුොකද මේක බලප හේතු විකුණුම් කරන්ගේ දුරල්තාාවද පචාණ මාධ්‍යැන්ු අඩුවීමද යනාධදී වශෙන් බා්ඩේ ගුණත්යේ සබඳද ගටලුද තරන්කරත් යන බලප පෙම්ද ගැටලු හඳනගන අපිට විස්සුම් යෙදීම හරහා. නැවතත් අපි ඊළඟට ආයිමත් නව සැලසුමක් අදනු එන් සමක නොනැවති ගමන් කරන ක්‍රියාවලිය අපි මේක හඳුන්න්නන්නේ කළමනා කරන ක්‍රියාවලි විහට. ඔබට විවාාගද මේ කළමනා කරන ක්‍රියාවලි කෙ විස්ස කරන්න පුළුවන් ඇතර සම්බන්තා පැහැදිකාන්න පුළුවන් වංචිකව ඉඩමතරෝ මෙවැනි රුසටනක් තුලින් ඒ සම්බන්තාව මනාව පෙන්නුම් කිරීමේ හැකියාවකුත් පවතිනවා. යන්දානේ කළමා කරනය අමශ්‍යතාව දැඩි ලෙස පවතින් බව කාඩත් වනොහසගේ. අවශ්‍යතාවය හා වැදගත්කම වැඩීමට හේතු කරුණු පහක් කළමනාකරන්නේ පහක් දක්වා කළමනාකරන්නේ නව ප්‍රමණතා මොනවාදයි පෙන්වා දෙන්න. කළමනා කරණ අවශ්‍යතාවය දැඩිවෙන්න බලපාපු කරම පිමුලින් බලමු ආතන කපේක්ෂත අරමුණ පර්මාත සාර්ථකොටු කරගන්න කළමනා කර අක්ෂය වැැදගත්වෙන සීමිත සම්පත් කාරක්ෂමහා පලදායකව යොදාගැනීම සඳහ කළමනා කරන්නේ වැදගත්ව වෙන ගතික ව්‍යාපරි පරිසරයට සාර්ථක මුහුණ දීමට. ගතික කියලා කැන ිෙනස්සන ව්‍යාපාර පරිසරයට මුහුණ දෙන්න කළමනා කරණය කෙනෙක වැදගත්වෙනෝ. තරන් කාර්ථයට සාර්ථක මුහුණ දීම සඳහ එවගේ ආතන පුළුල්ලුවීමක් සමගේ වැෑ කටිුතු සංගි අත්තයට පත්වන බැවින් එ තත්ත්වවැන්ට සාර්ථක මුහුණ දීමට කලමනා කරණය කෙනෙක අතිශයව වැදකක්. මෙ කලඹනා කරණය කෙනෙක් අපි දන්නවා අපි කතා කරන්නේ බොහෝට ව්‍යාපාරයක් සම්බන්ඳ නොවොත් අපිට කළමනා කරණය කෙනෙක විද ේෂ්වලට දාගන්න පුුව. අපි කාලය කළමනා කරණය කරන අපි අපි්‍රව්‍ය කළමනා කරණය කරන අපි අනාගතයේ ජල කළමනා කරනය ගැනත් අපි අවදාානියම් කරන්න වෙන ජලය හිඟ වෙනකට අපි දැගන්න ඕන කොහම දෙක අර පිරි මැස්ත්‍රම් පාච්චක කරන්න කියෙන. එනිසා ලමනා කරන අපිට විධ දේවල්ලට යදවාගන්න පුළුවන් මයෝජනා කරන ඔබත් කළමනා කරණය ගෙන එක. ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඔබේ අපේක්ෂ කරම් පරමාර්ථ තියන ඒවා කාරක්ෂමා පලදායක ද හිටු කරගන්න. කළමනාරන ප්‍රායිකෝ තමට යොදාගන්න පුළුවන්න. ඒතුළින් ඔබලගේ අවශ්‍යතාව උමනා කියෙනෙ එකත් ඉහල මටමකින් ඉටු කරගන්න හැකිියාවක් ලබෙනවා. මේ කළමනා කරනය තුළ තිය නබ ප්‍රණත අපි ත්තත් ව්‍යාපාර ප්‍රියාාවලි බාහිරයට පැවරීම. බොහිට අද වර්තමානය අපි දන්න දෙයක් තමයි අවට් සෝසින් කියෙනෙක් ව්‍යාපාරයක් විසින් කළතු සමහර කාරයන් ව්‍යාපාරය විසිම ඉටු කරන්න ඇතුව. බාහිර ආයතනයක් බාහිර පාර්ශයක් ලවා සම්පර් කරවාගෙනීමක් අපි දකිනෝ ඒක නව ප්‍රවණතාවයක්. ව්‍යාපාර ප්‍රමාණය පහල් දැමීමෝ.ඒවගේ තැන්ද තවක් කලම කශගනලා දැනුම් පදනම් කරගත් ව්‍යාපාර ක්‍රියාවලි සමී සම්බඳතා සඇත කළමනා කරනය සමෝධාන කළමනා කරණ අපි සමෝධානී කළමනා කරණය කළ කියන්නේ අද බොහෝ විට කළමනා කරන සිතයන්. වෙන්න් වශයෙන් ක්‍රියාත්ම වීමක් නැහැ සැරුසුම්කිරීම සංවිධානය හෙවීම් පාලනය කර කළමනා කරන සිත අපි සම්බන්ධ කරොත් ව්‍යාරික සිතයන් හා සම්බන්ධව. අපි දන්නවා බොහෝට ව්‍යාපාරික සිතයන් තමයි මූල්්‍ය කළමනා කරන අලුවි කළබනා කරන මානු සම්පත් කළබනා කරන මෙහෙුම් කළබනා කරනන්නේ. එතකොට සිතයන් වෙන්ෙන් වශයෙන් ක්‍රාත්ම වයපුොහොට දකින්න නැහැ අි කින්න සිතයන් ඔක්කොම එකට සමෝධානයකව එකට බැදිල සමූහක් වශයෙන් තමයි ක්‍රියාත්මකෙන්. විශේෂයෙන් අද ව්‍යාපාර් ලෝකේ Rිසිටම් න සැප් සිස්ටම් වගේ. පරිගණක පදනම් කරගත් වැඩස්රහන් තුලළින් බොහුර ව්‍යාපාරකටු ක්‍රියාත්මක වීමක් වෙන එනිසා තන අපි දකින්නේ සමෝදාානික යට ඉන්ටර්ගටට බිස් ස්ටක්ෂ එකක් එය අනු තමයි අද ලෝකේ බොහොම ව්‍යාපර් ක්‍රයක්ත්ම ත්‍රේවතම ඇතරම ව්‍යාපාර්ග යෙන කළමනා කර දා නව ප්‍රවණත වශය අපි දකිින්. විශේෂෙන්ම අවට සෝසිෙන් කෙනෙ අපිස්මතු කරන්න පුළුවන් නව ප්‍රවණතාවයක් වශයෙන්. ඒවගේම ව්‍යාපාරවල කටේතු පහල දැමීමක් බොහු අපිතු ව්‍යාපාරතින සහරංශ වහලදාන්න පුළුවන්. එකන්නේ බොහුට නව කළමනා කරන තත්වයක් තුළ දැන් සරෝදාහරනයක් ගත්තොත් මා්ලි කරණය කිරීම කෙනෙක අපි වැඩි අවධානක්කම කරන්න ඒක අවශ්‍යයි. අපට සංවිානය ළ මානා්ලි කරයගැන කරන්න පුුව මාන්ලි කරය කරන පුද්ගල තෝරගැ දවාගැනීම. ූුවාංවර්ධනය කාරය පලැගීම නිසා එතකොට ඒකර වෙනම සිතයක් වශන්තතියා ගන්න ඇතු අපිට සංවිධානය කිරීම කියෙන සිතේ හරහපිටේ කායකරන්න පුළුවන් එ විදිර බොහු ආයතනුල මේ තමන්ග කටයතු පුළල්ව පාත්තාගනයාමෙන් බැහැරව ප්‍රමාණය අඩුකරගැනීමක් අපි දකිනෝ ඒක බොහුට දකිින් නව ප්‍රවණතාවයක් වශයෙන්. දෙවිනිකොට සිගත්තුොත් ආයතනයක් ඒ ිීවශෙන් අනඩවර්ග දෙක් නිි්පානය කරනු ලබයි එක් බන්් එකකින් අපේක්ෂත ලාභයන් රෘපියාල් එකසේ තිස්සුනක් හරපය එකසේ පණහක් වේ ආතන ලාබපු පරිමි කරගැනීම සඳහ වඩාත් ප්‍රශස්ව නිශ්පාන සංයෝගය කුමක් ගන්න ආයතනය කළමනාකරුවන් තීරණය කළයතුවයි සිතන්. ප්‍රශ්නයහන්නේ කළමනාකරු විසින් තීරණ ගැනීම සාර්ථක සිදු කිරීම සඳහා අනුගමනය කළ ේතු තීරණ ගැනීමේ ක්‍රියාවලිය පියවරයන් මනන්දගෙනීම. අපි දන්නව කළමනා කරන ප්‍රධහනම ප්‍රතිඵයේ තමයි නි ද ීරණ ැනීම අප රන්තරයම තිරණ ගන්නු. ද්ගලික් වශය අපි තිීරණ ගන්නව ව්‍යාපාරයක් වය කළමනාරට ප්‍රධන වශයන් කළ කකාරන තමයි තිරණ ගැනීම ඩිෂන්යකෙන්. මේ තීරණ ගැනීම කිය සාර්ථය කොහොම කරන්න ප්‍රශ්යමට මත්තුවනවා. විශේෂම කලමනා කරනය තුළ. අපි තර ැනිීම සාර්ථක ටු කරගන්නම් ඒ ස හනුගම්නය කළට පියෝර කපයක් තින. පලන පිවරතමයි අපි ගැටලුව නැත්තම් ප්‍රශ්නය හඳනගන්නවන්. ඒ ගැටලුවූ හෝ ප්‍රස්සෙන්ට අදාලව තොරතුර ඒ රාශ්ි කරගන්නවා. ගැටලුවූ ප්‍රසේට දාල අපේ හඳනගත්ත තොරතුරු දත්ත තුලින් ඊට දාි විකල් පහඳුනාගන්න ඕන විකල්ප විසදුුම් අවස්ථාමනෝද ගෙනක්. ඉළඟට විකල්ප විසු මාස්ස අපි සන්ධය කරන්න සංසඳනය කරලා අපි තෝර ගන්නන වඩත්න යෝග්‍ය විකල්පයම කද ගෙනක. ඒ විකල්පේ ක්‍රාත්ම කරන්න න ක්‍රියාත්ම කරයි පස්සේක ප්‍රතිඵල ඇගේීමක්‍ර භාජනය කරන්න ඕන. මෙන්න මේ පීවරෙන් ඔස්සේ අපි ක්‍රියාත්ම වෙනවාන කළමනා කරණය තුළ. අපිට වඩාත් නිවැරදි ප්‍රසස්ත හොඳම තීරණය ගැනීම හැකිවක් ලබෙනවා මනැවතිස් සහන් කළෝ ගැටලූ හඳනාගන්න ඉරදාල දත්ත සහතොරතුරු ඒක්්‍රශි කරන විකල්පයන් හඳුනාගන්න විකල්ප සංසඳනය කරනවා හොඳම විකල්පේ ෝරගන්නවා එක ක්‍රියාත්ම කරනවා ක්‍රියාත්ම කිරමින් පසු අපි එහි ප්‍රතිඵල ඇගේීමට භාජනය කළිතු වෙනවා. ඉහෙත සිද්ධයට අදාළ ප්‍රශය ගැනිීම සදහ සලකාබයතු අනිකු සාධක මනවාද ප්‍රශස්ස ීරණ ගන්නයනකොට හොඳම තිරණ ගන්න යන කොට අපි සලකාපලකාරණ රාශ්්‍යයක් තියෙන හොන්ගේ ගතයු තීරණය ස්භවයනු එකක් තමයි එකෙක් බාණ්ඩ නිෂ්පා සඳහා ඒක සම්පත් අවශ්‍යතාවය කොපමන දෙයන්න. යම් කලා පරච්චය සඳහා පවතින මුලු සම්පත් ප්‍රමාණය එකෙක් බාන්්ඩ ඒ කලාභය ගකද මේ දීලති සිද්ධී අපේක්ෂාව ලාබභ උපරිම කරගනීම ආයතනය ප්‍රතිපත්ති ප්‍රශස්ත තීරණයට බලපෑම් කළහැකි අනිෙකුත් සීමාවන්. ඉනිසාම එතනදයක් අපිට පිළිතුර ඇතරම ශාල කරුණු රශ මේකට පිතුරවශය ලබාදන්න පුලුවන් සලකාබල කරුණු ස්‍යවශ්‍යම තීරණවෙන් අපි ගන්න ඕන ගැටලෝට දාල තීරණය ස්භාවයනු. මොනෝද ට දාල පදානශයෙන් බලපෑම් කරන සාධක අපට විධ පැතිවලින් හිතන්න පුලුවන් මෙතැන්දි ප්‍රධනශයෙන් දීරතිෙන සිද්ධට දාල කරුණ තමයි ඉදිරිපත් කිරීමක් කල තිීන්. තු එනිකොටස ආතනය කරුණ ස්ථාපත කිරීමත් ඒවා ළඟකරගනීමට යෝගි කටයුතු සකස් කිරීම. සිදු කරන සැලසුම් කරනය අනුගමනය කළයුතු පියවරයන් ගණනාවකි සැලසුම් කරනයේ දී අනුගමනය කළ ෙුතු පියෝරයන් කවරේද. පරිසර විශ්ලේෂණය ශක්තිීන් දුරවල්තා අවස්ථා තරජන හඳුනා ගැනීම දැක්ම මෙහෙවර අරුණුහා පරමාත්‍ය ස්ථාපිත කිරීම උපාය මාර්ග හඳුනා ගැනීම, සැලසුම් ක්‍රියාත්ම කිරීම සාර්ථකත්තය මැන බැලීම සහ පාලනය.හතර පොටස, වර්තමානය බොහෝ කාර්මික බාන නිෂ්පාදකින් එකලස් පෙලි ක්‍රමේමත බා්ඩ නිෂපාදනය කරනු ලබයි. එකලස් නිෂ්පාදන ක්‍රමය වඩත් එකස් නිෂ්පාදන ක්‍රමය සඳහා වඩත් උචිත පිරිත ක්‍රමය කොමක් දැයි නම් කොට නිෂ්පාධතන් නිෂ්පාදනයන් සඳහ භාවිතා කළ හැකි තවත් පිරිතුවර්ග දෙකක් උදාහරණ සහිත විස්සරන්. හට කාරමක බඩ නිෂ්ාදන ද අප දන්නවා වර්තමානය භවතා කරන පිරිගත ක්‍රමයක් තමයි එකලස් පෙලික්‍රම. එකලාස් පේල් ක්‍රමේකයන් ඇත්තරම යම්තැනක නිෂ්ාදන ක්‍රියාවලි පටන්ගන්න ද්‍රව්‍ය කොටා සුපාන්ග එකතු වෙමින් අවසන් නිෂ්පාධතය බිහිකරන ආකාරයට තමයි පිරිහත ක්‍රමේ සකස්සලාතියන්. උදාහරණයක් ගත්තොත් මෝටත නිෂ්පාදන සමාගමක් එ මෝටත නිෂ්පාදන ක්‍රියාවලි අි දකින්න එකලාස් පෙලික්‍රමයක් තුළ තමයි ක්‍රාත්නකවයි. ත පස්සන හන්න. පලම කොටසසිෙන් අහන්නේ මේ කොට ස්කීපයක්ති නො වඩාත් උචිත පිරිත ක්‍රමය මකක්දක එන එක පිතිදි ගන්න පුළුවන් බොහ විට නි්පාත කමට වඩත් උචිත පිරිත ක්‍රමේ විදිට නිපාදිත පිරිත පලින් ප්‍රශනයට පිළිතුරු වශයෙන් එකලස් පිලි ක්‍රමේ සඳහ භාවිතා කරන ප්‍රධානතම පිරිියත ක්‍රමේ විදිහට නිෂ්පාදිිත ඒාදිත පිරිහඇද අම් තැක නිෂ්පාදන ක්‍රියාවලි පටන් ගන්න ද්‍රවව්‍ය කොට සුපාන්ග එකතු වෙමින් අවසන් ෂ්පාධත ිකරන විදිහයටකමයි ඒ පිරිහතරම සකස්වන්න. ඊට අමතුර ප්‍රස ුසිමක් වන වත් පිරිත්වර්ග දෙකක් විස්සර කරන්න කියලා. ක්‍රියාාව වලි පිරිත තවත් එකක් ඒලඟට ස්ථාවර ස්ථානකත පිරිහත එළඟට කුටි පිරිහත ගන්න පුළුව. රතුර ව්‍යාපෘති පිරිහත ගන්න පුළුව. එඇනි තවත් පිරිත්වර රශයක් යන නොත්මතරම විසරල යන පදධන පිරිත් වර්ග දෙකයි. ක්‍රියාාවලි පිරිතු පොසෙස් ලව් කෙ එක සහ ස්ථාවර ස්සාාන ගත පිරිද. බල මොකද ක්‍රියාවලි පිරිතක් කියලා ැන. ය මාර්තනයක නිෂ්පාදන ක්‍රියාවලි අදර සම්පූර් කිරීමට අදාලව කළේතු කාරයන් සඳහ වෙන වෙන මාංශ පිහිරතීරවනන් යෝන මාංශේකර සමන්ගේ අවශ්‍යතා සම්පර්ණ කරේ හැකිවෝ පත්තරනගන්න තන අපි දකින්නේ ක්‍රියාවලි පිරිත උදාහරනය ක වශං ත්තත් පාසල ෝහලක් මුල්්‍ය ආර්තන වැනි ආත න ල ප ද න්න ක්‍රියාවි පිරි ැක න. අයක් ගන්න හෙනම් බැංකවේ තියෙන විදධ අංශරාශයක් තියන අපි නායගන් යන අපි නංශට ආයුත්තේ. අපි විශවිද්්‍යාලයක කටතු කරනකොට විධ ශේෂන්ගේ අව්‍යථටතු කර ගන්න. විධංශපිරල තින විභාගංශයක් තියන සුබසාධ රංශයක් තියනු ප්‍රීඩාකට සම්බධ වෙනමාංශයක්තියනු දශෂ්‍යයක විභාග සබඳ ැටුවක් නම් එයා විභා ගංශයට පමණක් යාමතුළ යවශ්‍යතය සම්පණ කගන්න පුළුව. රෝහලකට රෝගෙග්්‍යයාට පස්සෙ එයාට වෛදවරෑ නියමකරොත්. ලේපරීක්ෂාවක් කරන්න කියෙල්. එනන්ඒ රෝගයා රේපරීක්ෂා කරීම් ස හ අංශය තුළ ගිහිල්ලේ තමන්ගේ අවෂ්තා සම්පන කරගන්න. ත්‍රේදිහයට යම් ආයතනවල විිවි්ධ අංශඇති කරල අංශ තුළ එක හා සමානකාරයෙන් ක්‍රියාවට ඩැන්ගෙන දිහට පිරිත ක්‍රමය සකස් කල තියෙන අප සලකන්නේ ක්‍රියාවලි පිරිතක් වශයෙන්. ස්ථාවර ස්ථානකත පිරිියතික ඇන්නමකත්. මෙ මේක බොහෝදනිෙක් වැරදිට තේරුම් කරන් තියෙන. වැරදිට වටහගන තියෙන. ස්ථාවර ස්ථානගත පිරිියතේදී, අපිට තැනින් තැනට ගෙනියන්න බැහැ. පිරිියත යම් නිශ්චිත ස්ථානයක තියන්නේ. අප ා පිරිත තුළ නිෂ්පාදනය කරලා පිරිියත එතන ති කියල ට හට හට ගෙනයන පුුවන්ගේ බා්ඩ විතර. පියුදාාහරණය කර ගතොත් වඩාත් පහසුක තේරුගන්න පුලුවන්. ස්ථාවර ස්ථානගත පිරිතට විශාල ගවඥ්‍යානයක් ඉෙදිකිරීම විශාල නැවක් ෙදි කිරීම. එම රෝහලක තියන ශල්ල්‍ය ගාරයක්. ිසාලකන්න ස්ථාවර් ස්ථාන පිරිියතක් විදිහට. රෝගියක් උපේෂණ කරනකොට අපි ශල්්‍යාගාරය රෝගයායින්න වාටුව ටරයි යන්නහ. යම්කිසි වාටුකින්න රෝගයා ශල්ල්‍යාගාරයට ගැනල උපේෂණක කරලා ශල්ල්‍යාගාරය එතනම තියෙනවා. අපි රෝගියයා තම එතනින් තවත් තැනකට අරයි යන්න. එතුට ඒක ස්ථාවර් ස්ථානගතයි. බොහෝ දෙනෙක් මහදන්න මේ ස්ථාව ස්ථානගත පිියතයේදී උදාහන වශයෙන් දක්වලති නො ගොඩ්නැගලිද කිරීම ඉළඟට හයිවේ. අධවේගේ මාර්ග කිරීමම්පන වැැදි මො ගොඩනැගිලක් ෙ කිරීම ස්ාව ස්ාක පිරිත රට හ ගොඩනගිල දිරන් පස්සේක තමයි නිශ්පාතිතය ප්‍රඩක්්ට එක අපට ගොඩනගල්ල වනකගෙන න්න බැහැ අධිවගේ මාර්ගි තවදනකගෙනන්න බැහැ. ඇතරම මම ගුරුවත් පොතය දැකලතිනො සමහර උදාහරන්න සම්පන බැරදි මේක හරිට තර්කාණකොලු තේරුන්ගන්න ස්ථාවර ස්ථානත කෙනගේද පිරිියත්ත නිශ්ෂ්‍යත තැනක තියෙන්නේ අප පඩක්ටක එතන හදලා පිරිියත තන දේල පඩක්්ට එක ඇතනින් අපි අරගෙනයන්න. ගොඩ්නැගකිල්ලක් ඉෙරිකිීමක් ඩෑම් එකක් එහැම තා අධිවේගීමමාරයක් ඉෙරි කිරීම කෙනෙ එක අදාළ වෙන්නෙ හොදෙක්ම ව්‍යාපෘති පිරිියතට අදාලුවෝ. එක අප හඳුනන පොජෙක්් ලේව්. ව්‍යාපෘති පිරිියතකද පිරිියත තැනින් තැන්ට අරයි යන්න පුළුවන් ගෙනියන්න බැරිදේ හදන නිෂ්පාතිිතය හද නිෂ්පාතිය. එ මේ උසස් පෙළමටම මේ අපි දන්නවා පිරිහත වරග සියල්ලම කතා කරන්න හැ. දධනවශයෙන් කත කරන්නේ ක්‍රියාාවලි ඉළඟට නිෂ්පාදිිතපිරිත ඉට ස්ථාව ස්ථානකත පිරි සහ කුටිරිියට සෙලුල වට ඔය හතර විතරයි ව්‍යාපෘති පිරිහත කෙනෙක බොහෝවිට උසස් වෙල් ොලගේ විශේන්දෙස ඇතුරත් කරලනහැ නමුත් ව්‍යාපෘති පිරිියතිේ උදාහර ස්ථාවර ස්ථානගත පිරිියට අරගන තියනෝ. ඒ ගැන තවන් තර්කානුකලහිතන්න වඩාත්ම නිවරදි උදාහරනමකදගෙන හඳනා ගැනීම අවශ්‍ය වෙනම්. බල ඉළඟටයා යත්‍ර මිනිස් සඳායන කොමක් දැ විස්තරකොට මේ සේවකින්ට වඩා වැදගත් වන්නේ කෙ දැයි පෙන්නවන්නකින්. මේකට අලුත් ප්‍රශනයක් වෙන්න පුළුවන්. යන්ත්‍ර මිනිස් සම්බන්ධතාවය. යන්ත්‍රමිනිස් සම්බන්තාවේ. යන්ත්‍රමිනිස් සම්බන්තාවකන් මාර්තනයක සේවකයන් වැඩකරනොට සේවකයන් වැඩ කරනකොට. ඒ සේවකයන් වැඩකිරීමට යොදාගන්න උපකරන බොහෝ උපකරන. ඒ සේවකයාගේ සෞඛ්‍ය සම්හන් භාවයට තරදනයක් නොවනාකාරයට වීතු කෙන එක තමයි යන්ත්‍රමිනි සම්බන්තාවකැන්.ි යම් පුටුවක ඉඳග පරිගණකයක් හසුරුවන වනං ක්‍රියාත්ම කරවන ඕන. ඒ පුටුව අපිට අවශ්‍යවෙලා අවශ්‍ය විදිහට ජෙස්ටබල් කරගැනීම හැකියාවක් නැත්තං දීග කාලයක් අපේ රැකිාව එදැනකට අපේ ශරි රංගොල්ට හානයක් වන්න පුළුව. යන්ත්‍රමිනි සම්බන්තා ඇතු අපි කතා කරන්න උත්සාහ කරන්නේ. අපි භාවිතකන උපකරන යන්ත සූත්‍ර හුදෙක්ම ශරීර සෞඛකයට හානියක් නොවන විදිහට පහසුකම් සැලසන විදිහට ඒව සකස්කරන්න නෝනකින් රණය. තුරම මෙතන සඳහන් කලති නෝ ආයතනෙක් වැඩකනු ලබන සවකන් අදාලෝක ඉටු ඉ කළේතු කාරණ සඳහ භාවිකන යන්ත සූත්‍ර මිනිසන්ගේ ශරීර සෞකෙට් හානි නෝනාකාරයට ර සෞකයට හිත කරව කාරයට අන්ත සුත්‍ර උපකරන පහසු ගම් සකස් කළිතු බව ප්‍රකාශ්කන සංකල් පයක්ත්තමයි. යන්ට්‍ර මිනි සම්බන්තාව කියලකන්. අපි ම් අවසාන කොටස පූර්ණ ගුණත්ව කළමනාරය යන කුමක් දැ හඳුන්වාඒ වඩා හොඳින් ප්‍රියාත්මකිරීමට වැදගත්වන මුළු දරම හතරක් දක්වා කෙටෙන් පැදලි කරන්න. පූර්ණ ගුණත්ව කළමනා කරනය අප ඉංග්‍රසි ක. පූර්ණ ගුණත්ව කළමනා කරයැනය ර්තනයක් බාණ් හාසේවා නිෂ්පාධනය කරන්න. අවශ්‍ය යෙදම් සැපෝම් කරුවන්ගෙන් ලබාගෙනීමේ අවස්ථාවේ සිට බා්ඩ හාසේවා නිෂ්පාධනය කරලා තොග සිල්ලර වළදුන් හර හා පාරිභෝගයට අලවි කිරීම, සහ පාරිභෝකයෙන්, පාරිභෝජනින් පසු අවස්ථාව දක්කාවූ සෑම කටයුත්තක්ම ඉහළ ගුණත්ව මටමගිතු පාත්වා ගැනීම, අපි මුලිකොශයෙන් හඳුන්න්නෝ පූර්ණ ගුණත්ව කළම්නා කරනය විදිහයට. මෙතැදි ප්‍රධාන වශයෙන් අපි අවධානය කරනන්න කාරණ දෙකක් තියෙනවා. පූර් ගුණත්ව කළම්නා කරය තුළ නිරන්තරෙන්ම ඉහළ පාරිභෝග තෘප්තියක් ඇතිවෙන්න ඕන ඒවගේම, ආයතනේසිරුම් පාර්ශෝ කරුවන් ඒ ආතනය ගුණත් එෙහල්ංවාම ගැවීම සඳහ දායක වෙන්නඕන ඒවගේම පූර්ණ ගුණත්ව කරමනා කරනය තුළ අකණ්ඩව ගුණත්තේ වැඩදුුණු කිරම් සදාහ ක්‍රියාපමක වෙන්නවා. ප්‍රධහන වචන තුනක් ඳුනගත හැකි කම සටක්ෂන් කටිසිරමන් ක All people should beව කියන එතකොට හැම කෙනෙක්ම ආයතනය තුළ සිටින විදාායකමටම පහලමන්ට මේ හැම කෙනෙක්ම ගුණත්තේ හෙළැන්වීමට දාලෝ දායක ෙන්න්නවන් කෙනකාරන. දකොට නකිතාමත් වැදගත් සංකල්පයක් අද ලෝකයේ විශේෂම් ජපානය පූර් දුුණවත්ව කළමනා කරනයට දායකොච්ච රටක් ඒවගේ ලංකාවේ සහන ආතරය සංකල්පයනව ක්‍රියාත්ම වෙනවා. නමුත් අපි හට තේරුම් ගන්න ඕන ර මේ පශසසිෙන් මුලින් මහන්නේ පූර්ණ ගුණත්ව කළමනා කරන කියන මුොද කෙන කහනු ඉඩඟට ඒට අදාල. ප්‍රියාත්ම කරන්න වැගත්වන මුල් දරම තරක් නම් කරන්න. තර පූර්ණගුණත්ව කළමනාරන්නේ ොඳින් ක්‍රියාත්ම කරන්න නම් පාරිභෝක නැමරුව කෙනෙක තියෙන්නවා. පාරිභෝක්්‍යයා කෙරෙහි වැඩි අවධානක යුතුව ව්‍යාපාධිකයා සේවා සපයන්න කටිතු කරන්න ඕනක තමයි පාරිභෝක නැමරූ කෙලකයන්. දෙවැනි කරන තයි ඉහ කළමනා කරනය සහභාගිත්තේ. නිරන්තනෙන් ආයතන ඉහළ කළමනා කරන එ ගුණත් එහෙ ලංවාගෙනම සදාහ රජු දායකත්වයක් ලබා දෙන්න ඕන කියෙන කාර. ම ම න්න ඩ දනු මකලු සඳහන් කලලා නිරන්තරම ගුණත්තේ වැඩදුනු කරන්න ආශ්‍ය ටිතු ක්‍රියමාම ගත් තුක රන හතර වන කරන තමයි කණ්ඩායම් සහභාගිත්තේ, ආයතනයක වැඩ කරන සේවකයන් කළමනාකරවන් ටීම් එකක් විදිහයට කණන්නායමක් වශයෙන්සිරුදන එකට සහයෝගෙන් කටතුකිරීම හතමයි පූර්න ගුණත් කරමා කරන ගෙන ක්‍රාවටග හැ වක්තිය. නමුත් මීට අමතරව තවත් බොහෝදේවල්ල අපිට මුූල් දරමශයෙන් හඳරගන්න පුළුවන් ප්‍රසම සිමක් කරන්න කරුණු හතරක් විදරයි. බාන්්ඩයකු හෝ සේවාවක ගුණත්වය යනුමෙන් අදහස් වන්නේ පාරිභු අවශ්‍යතාව වමුණ තෘතිමත් කිරීමට බාන්්ඩයක හෝ සේවාක ගුණත්වය අංග උපාංග කීප එක එකතුක් වන බවයි. ගුණත්ව පාලනයේ සඳහ උපකාරවන ශිල්පක්‍රම දෙකක් පැහැදිලිකොට ජාතයන්තර පමිති දෙකක් තක්වන්න කෙති නවා. මෙතැන්ති ප්‍රශ්ය කොටස් දෙකින් අහනවා ගුණත්වය සඳහා උපකාරවණ ශිල්පක්‍රම එවගේම ජාත්‍යන්තර පමිති දෙකා. නත් සඳ උපකාරවණ ශිල්පකම දෙදක්තමයි මෙත නංකරතින තත්ව ආරක්ෂණය, කොල්ට යිශෝරන්ස් ඊල්ළඟට සූනිදෝ සංකල්පය මකද මේ ගුණත්ව ආරක්ෂණය කළ කෑන්න. නැතන් තත්ව ආරක්ෂණය. යම්කිසි ආයතනයක ගුණත්ත තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරී ආයතනයක් විසින් යම් ආයතනයක්ට විශේ සඥ කන්නායමක් යවලා. යායතනය ක්‍රියාකාරිත්තය පිළිඳ සම්පූර්ණ අධ්‍යයනයක් කරලා. නිරක්ෂණය කරලා ොරතුර විමසීමක් කරලා. යාහිතනයතින සංගත සැල්සුම් යායතනයතින දැක්ම මෙහෙවර මේ සෑම දෙයක්ම පරීක්ෂාවට භාධනය කරලා යාතිනෙ සැබෑ ක්‍රියාකාරෙක්වය කොහොමද කියන කාරණය පිබඳ වාර්තාවක් ලබා දෙනු. මේ වාර්තාවතුල හොඳ කරුණු. යාතනේ දැන්ට අනුගමනය කරන වඩාත් වැදගත් හොඳ ගුණාගයන් සහ යතන දුරුවල්ටතා කියන සියලු දේවල් පෙන්නවවා දීමක් කරනු. ඒ තුළින් ඒ අවසන් වාර්ාව යාතන ලබාදීම හරහා. ඒතන හැකවක් ලබනවා මන්ගේ අඩු පාඩු මගහර වගන ගුණත තත් ඉහෙළංවා ගැනීමට කටිතු කරන්න. මේක තමයි අප ගුණත් ආරක්ෂණය වශයෙන් හඳුන්නන්. ඉළඟට ශූනදෝ සංකල්පය. සුන්දෝ සංකල්පයෙන් ප්‍රකාශවෙන්නේ යම් ආතනයක් බාණ්හා සේවා නිෂ්පාදනයේදී කිසිදු දෝෂයක් නැතුව නි්පාදනය කරයතු කියෙන කාරණෙ. සීරෝඩිෆෙක් කන්සෙප් කිසිදු දෝෂයක් නැතුව. හදන බාණ්ඩේ හෝ සේවා තුළ කිසිදු ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් තුවේ බාඩ හසේව නිපානකිට මේ කි තාම සංකිර්ණ සංකල්පයක් නමුත් ප්‍රායක මේ සංකල්පය අපි සංකණය කළ කිව වනාට ශ්‍රී ලංකාවිත් මේ සංකල්පයනෝ ක්‍රියාත්ම කර නා අතන තියෙනො ශ්‍රී ලංකාවේ අපි හාන්ස් ලංකා කියන සමාගම මෝටත සමාගම සඳහා සන්සකක් නිෂ්පාදනය කරන මේ සන්සයක යාබෑක් සන්සයක මේ යාබෑයක් සේන්සයක හදන්න ඇත්තරම චූුණ්‍ය දෝ සංකල්පයන. මෝට්‍රරතයකට ූන මේ එයාබයක් සේන්සක සවිකරාට පස්සේ. එක්සිඩන්ට එහෙක දේක ක්‍රියාපමක වෙන්නඇත්තං පාරිබෝකය විශාල මුදරක් දීලාවැනි මෝටත්තැක් ලදිගනීම තුළල අපේක්ෂිත පරමාතෂ්ට වෙන්න හැ. එනි සතමයි උපාංග සයට සියයක්ම ඉහගුණනත්තයෙන් පාති ඕන සතමයි බොහොවිට උපාංග නිෂ්පාදනයේදී පූර්ණ දෝෂ සංකල්පයකයන එකට අනුකෝලව කිසිදු දෝෂකින් තොරව නිර්මාණය කිරීමක් සිද කරන්න ඇති ලංකාව ඇතරම උපාන්ගේ නිෂ්පාදනය කරනවා එක බොහෝවිට සිදුකරන්නේ මාන සම්ප වැඩ වශෙන් යදාගන්න මේ ොලි ෝටෝමට සිිටමක්න මේ දේවිනි හැකියාවක් අපේව ගැරටවල්ට ඉන්න පුද්ගලින්ට තියෙන. නමුත් බොහෝවිට සංකල්පය අපට විධ අනිත්ශේෂ්චවලට යොදාගන්න පුළුවන්න්න. ඒතුලින් උසස් නිර්මාණ බිහිකිරීමේ හැකිියාවක් ලබෙන. ත මේ ප්‍රශේ තවත් කොටසක් අහනම ගුණත්ය මි ක ති මිති ක් ශ ෙන් න ද ాඩ ්‍රමිත හ හත ද ాడ ්‍රමති න ද කා ే මති <CORREGO> ි න්න ්‍යපాරක නිෂපාන ක්‍රయාව ග ට ිරිනමන ්‍රමිතියක් ත හති රිසර කළමනා කරනයට අදලෝ. ම හිත . යම් කාලපරිච්චේ දෙයක් තුළ තෝරගත්ත ප්‍රශ්න කීපයක් අපි සවිස්රත්ගශයෙන් සාකච්ච කලා. ඇති මෙවර විභාකි ගැන මං කලින් පැහැදිරි කිරමිකුත් කලා. නමු අපි විවාාගට මුහුණදීමේදී විශේෂයෙන්ම සලකාබෙලතු කරුණු කීපයක් තියනවා. මේ දීලතියන සිිලබස්සකට දාල සමන්ට න්‍යාඇත්මක දැනුමක් හොඳින් තියෙනවන. ඒ දැනුම තවදුටත් වර්ධනය කරගන්න. ඉදිරි කාල පඩච්චිදදේ තුළ හොඳ කාල කළමනාකරණයක් සහිතව. තමන්ට විභාගට මුහුන්දීමට අවශ්‍ය කටයුතු හඳින් සැලසුම් කරගන ඒවක ්‍රියාත්ම කර මහන්සේලා වැඩ කරන්න. ඒවගේ හැකි තරම් පසුි විභාහ ප්‍රසපතර උත්තර ලියන්න උත්තර ලියල තමන්ගේ පිලිතුරු ලිවීමේ හැකියාව. පුළුවන් තරම් වැඩදිුණු කරගන්න. ඒ තුලින් ඔබට අපේක්ෂා කරන අරමුණ පමාර්තය පහසෙන් ටු කරගන්න පුළුවන්. මොකද ඔබ අනිත් අයට වඩා කළමනා කරණය ගැන ඉගෙනගන්නවා. ඒගෙනගන්න කළමනා කරන්නේ තමන්ගේ ජීවිතයට සම්න්ධ කරගන්න. ඒතුළින් තමන්ගේ අපේක්ෂි තරුණන් පරමාර්ත උසස් මට්ටමින් ඉටු කරගන්න හැකියාවක්ට බෙනු. එනම් ඔබ සිරු දෙනාටම එළමෙන විභාගේ තුළ දස් විස්සේ අප සසාමාන්‍ය පෙළ උසස් හඩි ාගේ තුළ අපේක්ෂිත අරමුණ පරමාත ටු කරගැනම් තුළින් විශවවිද්‍යාල ප්‍රවේශය සඳහා අවාස්සනාව ශක්තිය බැෙන්් කෙනක පාර්ථතාන කරමින් දේශය අස්ා කරන බොහමස්සතුති